పది సులామేదే మధ్య మొదట ఒక సరళదేను అప్పి దాన్న ఒకస్ කියලා ఓకే ఒక කියන්න හේතුවක් තියෙනවා එක්තරා ඊටවැඩිය ගැඹුරට ගිය ඒ වගේම මේක කඩ කිරීමෙන් ඒකට ලැබෙන අපසල් හෝ ඒක ප්‍රතිපල ඒක ප්‍රතිප්‍රහ බොහොම ගැඹීර ප්‍රශ්නයක් ඇහුවේ මං ගැඹීරයි කියන්නේ හේතුවත් ඔබ දන්නේ නැහැ සුරා මේරේ මජ්ජපමා දත්තානා කියලා කිව්වේ බොන අයත නෙමෙයි සුරා මේරය මජ්ජ ප්‍රමාද තාන ඔන්නෝටි කැඩුවහම පංච සුරාවයි පංච මේරයයි සුරා කියලා කියන්නේ සරාගී බව මේරය කියලා කියන්නේ ඇල්ම එතකොට මොකද්ද පංච සුරාව පංච මේරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔන්නය පංච රාගයට සරාගී බව ඒ කියන්නේ මොකද්ද වැඩි වැඩියෙන් තව වැඩි වශයෙන් රාගීක වීම පංච මේරය මිහිරියාවටපත් වීම කවදාකවත් ඔබට අහන්නවත් හම්බෙන්නේ නැහැ මේවා මෙන්න මේකයි ඇත්ත තථාගතයන් වහන්සේ දේශනා කරපු පන්තිල් පද පහම විග්‍රහ කළොත් ඔබට හිතෙයි ඒක නිවන නේද තියෙන්නේ කියලා. මේ ලෝකේ මිනිස්සු පස් වර්ගයක් ඉන්නවා. සද්ධාව දිනුන අය ඉන්නවා. ප්‍රඥාව දිනුන අය ඉන්නවා. වීරිය දිනුන අය ඉන්නවා. එතකොට ඔයා දිවසේ මේ පස් ගොල්ලන්ගේ අන්තිම එකන තමයි ප්‍රඥාව දිනුන අය. ප්‍රඥාව දිනුන අයට නිවන් දකින්න තමයි ඔන්න ඔය අන්තිම ශික්ෂාපදයේ දේශනා කරේ බුදුහාම. මොකද්ද සුරා මේරේ මජ්ජ ප්‍රමාද තාන ඒ කියන්නේ පංච සුරාවත් පංච මේරයත් මත් වීම පංච සුරාවෙන් මත් වීම පංච මිහිරියාවටපත් වීම පංච සුරාවෙන් මත් වෙලා මිහිරියාවටපත් වීම තමයි ඔය ශික්ෂාපදයෙන් කියන්නේ එතකොට මොකද්ද ඇසින් දකින රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ ඊළඟට දිවට දැනෙන රසය ඊළඟට ශරීරයට දැනෙන ස්පර්ශය ඔන්න ඔය පහට බැඳිලා ඔය පහට ඇලිලා ඔය පහට බැඳිලා මත්වීම තමයි ඔන්න ඔතනින් වැළකෙනවා කියන එක තමයි ඔය ශික්ෂාපදයේ තේරුම. එතකොට අපි එක එක විදිහට ඔක හදාගන්න මත්පැන් පානෙන් අලකින සමහර බොන අය කියන මදපමණින් ගත්තට කමන්නේ මදපමාදස්ථානාගේ මදපමණින් දෂ්ට කළාට කමක් නැහැ කියලා. නමුත් ඔය පස්වෙනි ශික්ෂාපදේ රකින්න තමයි අමාරු. ඒක රකින්න පුළුවන් ප්‍රඥාවන්තින්ට විතරයි. ප්‍රඥාව දිනුන අයට තමයි ඒක රකින්නේ. මම කිව්වොත් එහෙම ඔබ පන්තිල් පද පහෙන් එකක්වත් රකින්නේ නැහැ කියලා. ඔබට හිතේ හද දෙන්නේ. ඒක විතරයි මම රැකර ගිහිටියේ. මේ මිනිහා කියනවානේ ඒකත් රකින්නේ නැහැ කියලා. මේක හරියන්නේ නැහැ. මේක කරන්න බෑ එහෙනම්. කියලා ඔතනින් අයින් වෙන උත්සාහ කරා. නෑ ඒකින්ද සාමාන්‍ය බුද්ධියක් තියෙන ජනතාවට එහෙම යන්න දෙන්න ක්‍රමක්‍රමයෙන් ඇතුළට ගන්න එකපාර මේක ඩොග් ගාලා දුන්නොත් එහෙම ඒතර ලොකු ඝර්ෂණයක් ඇති වෙලා සමාන සාසනේ දාලා යන ඉඩ තියෙනවා එතකොට මේ මංගල සූත්‍රෙත් කතා වෙනවා මජ්ජපානාච සංයමෝ මේ පොතෙත් මේ පොත මොකන්ද කියලා කාටවත් අවශ්‍ය නැහැ මේ පොතෙත් කියනවා මොකද්ද මජ්ජපානාච සංයමෝ කියන්නේ මොකද්ද මත්පැණෙන් වැළකීම මජ්ජපානාච සංයමෝ කියන්නේ ඒක නෙමෙයි. මත්වන දෑ. මත්වන දෑ මේ ලෝකේ තියෙන්නේ මත්පැන් විතරද? හරි. මම ප්‍රශ්නයක් අහන්න. දැන් මත්පැණින් මත් වුණාම හොඳටම මත් වෙලා ඉන්නකොට වැටිලා වමනේ දාගෙන ඒ වමනේ කොටේ ලැගගෙන ඉන්නත් දැන් ඔබගේ යාළුවෝ ඔබට මතක නැද්ද එහෙම හිටියා? ඔබ කියන කබරය දානවා කියලා. ඒගොල්ලෝ එහෙම ඉන්නකොට යම්කිසි දේව බලවේගයක් ඇවිල්ලා එක පාට කරලා අර මත් ගතිය අයින් කළොත් ඔළුවේ දුවයි නේද? ඈ? දුවන එකක් නැද්ද? දුවන්නේ. එතකොට බලන්න ඒ මත් පැනට මත් වෙලා කෙනෙක් රාගිකව මත් වුණාම අහලා තියෙනව නේද මේ ආච්චිලව අවුරුදු 85 ආච්චිලව අවුරුදු 17 කොල්ල දූෂණය කරපු අවස්ථාව එද සිහියෙන් කරනවා කියලා හිතනවද?
සාමාන්‍යයෙන් මිනිස්සු වයසට යන්න ශරීරයේ ගඳ ගන්න ප්‍රමාණය වැඩි. ඇයි ඒ? ශරීරයේ සෛල හැදෙනවට වඩා ප්‍රමාණය සෛල මැරෙනවා. අපි දකින්නනේ සුදු නෝන මහත්තුරු නගීති මේ වාහන මේ බස් වලට ටිකක් අප්‍රිය ජනකයි. නා අපි කියනවා නාන්නේ කියලා. සමහරට නාන්නේ නැති එකක් වෙන්න පුළුවන්. නමුත් ගොඩක්ම තියෙන්නේ ශරීර ගඳ ගන්නවා වයසට යන්න යන. ඒක අපි හැමෝටම උරුම දෙයක්. අද අපි සුවඳ ගගා හිටියට තව ටික කලක් යනකොට ඔබටත් ඒක උරුමයි. ඒතර එච්චර ගඳ ගන්න ශරීරයක් ඉවගෙන ඔය කියන දේ කරන්න සිහියකින් ඉන්න කෙනෙකුට පුළුවන්. එහෙනම් එයා මත් වෙලා නැද්ද? මත් වෙලා නැද්ද? මත් වෙලා. ලස්සන රූපයක් දකින්න. ඔය රූපේ දිහා බලාගෙන ඉන්නවා. ඇස් දෙක අයින්ද ගන්නෙම නැහැ. ඒ රූපය යනකොට ඒ රූපෙත් එක්ක යනවා. ඔය ලංකාවේ සමහර මේ ඉස්කෝලේ යන කාලේ ළමයි ඉන්නේ නේද? එහෙම දේවල් සෙට් වුණාම මේ බහින බස් වලට ගෙන නෙමෙයි, බස් වල 10ක් විතර කියලා බැලලා ආපහු බසේ ගෙදර එන්නේ. ඒ මක්කද සිහියෙන්ද? නෑ, මත් වෙලා. එතකොට එහෙනම් මත් පැනට විතරද මත් වෙන්නේ? අවබෝධ කරගන්න. මම මේ සාක්ෂි සහිතව කියන්නේ මම මගේ ධර්මයක් කියනවා නෙමෙයි පින්වතුනි. මගේ ධර්මයක් කියනවා නම් මට කියාගන්න බෑනේ එතනින් එහාට. අවබෝධ නැද්ද? හදලා කියනවනේ. ඔබ අවබෝධ කරගන්න. මම මේ ඔබට සාක්ෂුදක්සේ පැහැදිලි කරලා පෙන්නනවා මම මේ කියන එක ඇත්ත කියන එක. එතකොට අපි මත් වෙනවා. එතකොට මෙතන කියනවා මජ්ජපානාච සංයමෝ. මොකද අර මත් වෙන දේ වලින් මක් වෙලා ඉන්නවද? සංයමයටපත් වෙනවා. සංසුන් ස්වභාවයටපත් වෙනවා. ඒක මංගල කාරණා. එතකොට ඒක මූලික වෙන්නේ මොකටද? නිවනට නෙමෙයිද? මත් වෙන ගත්තොත් ඒක මූලික වෙන්නේ යහපත් සමාජයකට. අර කියනවා වගේ ඈ. එතකොට දැන් ඇත්තම දැන් මේ සමහර මගෙන් කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවා. හරි. අරක්කු නේද වයින් නපිද වයින් වයින් ටිකක් බිව්වහම මත් වෙන්නේ නැති වෙන්න වයින් ටිකක් බිව්වහම ඒක පවුද? මට දෙන දෙන උත්තරේ මොකද්ද? නෑ. තව කෙනෙක් අහනවා හොඳට බොනවා හැබැයි කාටවත් කරදරයක් නෑ. ඈතට ගිහිල්ලා බීලා එදා එතනම ඒ ගෙදර යා විතරයි ඉන්නේ. යා ඒ ගෙදර හොඳට බීලා එන්න නිදාගෙන පහුවදා හොඳට සිහියාවට පස්සේ යා ගෙදර එනවා. පවුද? එතකොට පස්වෙනි ශික්ෂාපදේ කැඩුවාද? එහෙනම් පස්වෙනි ශික්ෂාපදේ තේරුම මොකක්ද? එතකොට ඇයි එහෙනම් ශික්ෂාපදය පැනෙන්නේ? සමාජයට හානියක් නොවෙන්න. ඒ ශික්ෂාපද නෙමෙයි අපි ගම අයින් අයින් ගන්නකො. ඔතන ශික්ෂාපද කියන්නේ වෙනස් જાතියක්. ශික්ෂාපද කියන ඒවා මේ සමාදන් වෙන්න ඕනේ නෙමෙයි. ඔය වත පංච වත ඔය අපිට තියෙන්නේ. පානාති පාතා අදින්නා දානා කියකිය කියන්නේ අපි පංච වත. පංච ශික්ෂා නෙමෙයි. සිල් කියන්නේ වෙනස් එකක්, වත කියන්නේ තව එකක්. මම ඒක එන්නම්, ඒකට එන්නම්. හරි? එතකොට ඔය ටික ගත්තාම අර මිනිස්සයා කිසිම කෙනෙකුට කරදරයක් කරන්නේ නැහැ. ඔව්, මෙහෙමයි. දැන් එයාගේ ගමනට කියලා කිව්වේ. දැන් අපි හිතනවානේ දැන් සමාජයේ පැත්තෙන් බලලා විතරක් නම් ඔය කියන්නේ දැන් අපි මේ ධර්මයේ කතා කරන එක යම්තරකින් බහැරනවානේ අපි සමාජයේ යහපත්කමකට ගෙනියන්නේ නෙමෙයි අපි මේ ගන්නේ. නෑ, මම මේ කතා කරන්නේ අපි ගැනවත් මේ හරි පැත්ත ගැන නෙමෙයි. සමාජයේ තියෙන පැත්ත තියෙන්නේ. දැන් සමාජයේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ අපි ගැන හිතලා නෙමෙයි. මම මෙතනින් එතර වෙන්න ඕනේ කියන අදහස නෙමෙයි අපි ධර්මය අවබෝධ. ඔව්. එතකොට මම මේ ධර්මය අවබෝධ කරගන්න ඕන නම් මම අත්තරයි ඉඳලා තව කොහේ හරි ගියහම මම ඒ අංගමනේ ප්‍රමාදයක් ඇති කරගන්න නැතුව. ඔව්, ඔබ ගොඩාක් කාලා බුද්ධිමත හැදිලා ඔබ පැත්තකට වෙලා ඉන්නවා. ඒතර ඒ දෙක අතර තියෙන වෙනස මොකක්ද? ඒ ඉතින් අපි කෑම ඒක තමයි මම කියන්නේ. දැන් මම කියන්න උත්සාහ කරන්නේ ඒක. එතකොට යම් අවස්ථාවක අපි කියනවා නම් ඔය 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 බොන ප්‍රශ්නෙට උත්තරයක් ගන්න තියෙන විදිහක් ඔය. නිකන් හිතලා බලන්න.
එතකොට ඒක පුද්ගලයෙක් ඉන්න ඒ මනුස්සයා හොඳටම බීලා පැත්තකට වෙලා ඉඳලා පහුදා උදේට ගෙදර එනවා. හරිද? එතකොට ඒ මනුස්සයාගෙන් සමාජයට ප්‍රශ්නයක් නැහැ. එයාට ප්‍රශ්නේ. ඔව් එයාට ප්‍රශ්නයක්. හරි? නමුත් එයා ගත්තෙත් එක ආහාරයක් මොකක් හරි. බීමක්. එතකොට අපි ගන්න ආහාර තියෙනවා ශරීරයට ಗುಣදායි ආහාරක් තියෙනවා ಗುಣ නැති ආහාරක් තියෙනවා. මම මේ කියන්නේ නැහැ ඔබට පොන්න කියලා නෙමෙයි. මම මේ කියන්නේ නැහැ ඔය බොනවා කියන එක තථාගතයන් වහන්සේ තුට්ටු දෙකකට මායින් කරලා නැහැ කියන එක. අර අසේවනාච බාලානම් කියලා කිව්වේ බොන අය ගැනත් නෙමෙයි. බොන අය ඉන්නේ ඊටත් අදා පල්ලෙහා. උන්වහන්සේ එයා ගැන කතා කරන්න ගියම නැහැ. උන්වහන්සේ කිව්වේ සමාජයේ ඉන්න හොඳ නමුත් පොතු ජනිත කරන අය ගැන. කියන්නේ හරසුන් දේ කර කර ඔහෙ ඉන්න අය ගැන. අර මිනී මරණ අය, හොරකම් කරන අය, මේ ස්ත්‍රී දූෂණ කරන අය, බොරු කියන අය, මේ මත්පැන් පානය කරන අය ඔක්කොම ඉන්න අර ඒ ස්ටේජ් එකට යට. උන්වහන්සේ එයා ගැන කතා කරන්න ගියේ නැහැ. හොඳට කාල 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 දැන් බත් මතයි බත හොල්ල ගන්න බෑ. බුදුවරු ලක්ෂයක් ඇවිල්ලා බණ කිව්වත් තේරෙයිද නේද? එක පුද්ගලයෙක් ඉන්නවා ලස්සන රූපයක් දිහා බලාගෙන ඉන්නවා. පුදුම ලස්සන ඒ රූපය එක දිහා බලාගෙන ඉන්නවා. දැන් ඒ පුද්ගලයාට බුදුවරු කියන බණ තේරෙයිද? ඈ කෙනෙක් ඉන්නවා හොඳ සුවඳක් එනවා. එයා ඒ සුවඳට හිත පිටවගෙන. එයාට තේරෙයිද? නැහැ. එතකොට මේ හැම එක්කෙනාම එක එක ආකාරයට මත් වෙච්ච අය නෙමෙයිද? නේද? එක එක ආකාරයට මත් වෙච්ච අය ඉන්නේ. අර මත්පැන් බීලා බෙරි වෙලා ඔය වැටෙනවා කියන එක බහාලු ක්‍රියා. සත්පුරුෂය සමාජයෙන් බැහැර කරපු ක්‍රියා. ඒ බහාලු ක්‍රියා කරන අය උපදින්නේ මොකු වෙලාද? බලු වෙලා. ඒ අයට තමයි ඔය බල්ලෝ කියලා කියන්නේ. ඒ බොන අයට විතරක් නෙමෙයි ඈ. හරි? මම ඔබට අපහාස කරනවා නෙමෙයි. මෙතන බොන අය ඉන්නනම් මට තමයි. හරි? ඔබ බල්ලෙක් වෙනවා කියලා මම ඒකාන්තයෙන්ම කියන්නේ නැහැ. ඔබ බොන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ බොහොම ශ්‍රේෂ්ඨ ක්‍රියා කරන. නමුත් ඔබ බලු වැඩක් කරනවා. ඔබගේ සිහිය සුන් කරගෙන ඔබ ඉන්න ස්වභාවයක් ඔබගේ තියෙනවා. ඒවත් account එකට යනවා. කොයි වෙලේ හරි බලු වෙනවා. තමයි ඊළඟ එකේ බලු නොවෙන්න පුළුවන් ඔබ කරන පින් නිසා. හරකා කියන්නේ කවුද? හරය සුන් කරපු දේ. සමාජයේ තියෙන හරය සුන් කළා දැම්මහම හරය කාලා දැම්මම සමාජයේ තියෙන අන්න හරකා වෙලා උපදිනවා. එතකොට මොකද වෙන්නේ? කිරෙනුයි මසෙනුයි ණය ගෙවනවා. සමාජය නැවත හරවත් කරන්න. ඔබ හරක් කෝටියක් නිදහස් කළත් වැඩක් නැහැ. පින් තියනවා, පින් නැහැ කියන්නේ. පින් තියනවා. නමුත් ඔබට පුළුවන් නම් හරක් ඇති වෙන එක නවත්තන්න. මෙතන ඉන්න එක පුද්ගලයෙක්ව මට පුළුවන් නම් මේ ධර්මයේ දේශනා කළා. එතකොට අය කට්ටිය එකතු වෙලා දානය පිළියෙල කළා. කට්ටිය මහ උදේ ඉඳලා මහන්සිලා මේ ගෙදර ඉන්න අය හැමෝම මේ උදේ ඉඳලා මහන්සිලා මේ දානය පිළියෙල කළා. හැමෝටම එන්න කියලා මටත් එන්න කියලා දැන් අපි මේ ධර්මයේ කතා කරනවා. මේ කතා කරන මොහොතේදී එක්කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණොත් මේකට සම්බන්ධ වෙච්ච හැම කෙනාටම පොඩි පිනක්ද? ඔබ හරක් කෝටියක් නිදහස් කළාටත් වඩා ලොකු පිනක් ඒ අය කරගත්තේ ඇයි? ඔබ නිදහස් කළේ හරක් කෝටියයි. නමුත් ඒ අය එකතු වෙලා නිදහස් කළා හරක් කොච්චරද? හරක් බිලියන් ගණක්, එළුව බිලියන් ගණක්, මල පෙරේතෝ ට්‍රිලියන් ගණක්, අපාගත එනු ට්‍රිලියන් ගණක් ඇයි? එයා සෝතාපන්න වුණා කියලා කියන්නේ එයා ආයි හතර අපාගත වෙන්නේ නැහැ. ඒක නිසා තමයි බුදුහාමුදුරු කිව්වේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන්ට වඩා ධර්ම දානය උතුම් කියලා දේශනා කළේ ඒකයි. ඔබ ධර්මයේ දේශනා කරද්දි ධර්මයේ ශ්‍රවණය කරවන්න සලසද. ඒක නිසා තමයි මම කියන්නේ ඔබට පුළුවන් තරම් මේ ධර්මයේ ශ්‍රවණය කරවන්න සලස්සන්න. ඔබ ගෙවල් කෝටියක් හදලා දුන්නත් වැඩක් නැහැ. ඔබ කන්න 100,000කට දුන්නත් වැඩක් නැහැ. ඔබ දෙන කෑම කන්න දෙන වේල කාලා ඌ ගිහිල්ලා තව එකකට ශක්තිය අරගෙන ගිහිල්ලා තව එකකට පිහින් අයින නම් තා අම්මා අම්මා අම්මව කපල කොටලා දානවනะ. ඔබ දුන්න දාණයෙන් ඇති ඵලය මොකද්ද? ඔබට පුළුවන් නම් එක මොහොතක් ඒ මනුස්සයාට ධර්මයේ අවබෝධ වෙන්න යම් කිසි දෙයක් දේශනා කරන්න.
ඒ තුලින් ඒ මිනිහ පුංචි බින්දු මාත්‍රයක් ධර්මයට ආවන ඔබ කරගත්ත කුසලයේ පොඩ්ඩක් නෙමෙයි ඒක නිවනට හේතු වෙනවා සිය දහස් වාරයක් ඔබ කෝටියකට දන් දුන්නට වඩා ඒක නිසා පුළුවන් තරම් ධර්මයේ ප්‍රචාරය කරවන්න මේ ධර්මයේ නැති වෙලා යන්නේ හරි ධර්මයේ දෙන්න මිනිසුන්ට පුළුවන් තරම් හරි ධර්මයේ දේශනා එක එක තැන් වල එක එක යතිවරයන් වහන්සේලා බිහි වෙලා කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් මේ ධර්මයේ කතා කරනවා. එතන සමහර උත්තමයෝ දන්න විදිහට ධර්මයේ උන්වහන්සේලා කතා කරනවා එතන. එතකොට මිනිසුන්ට යම් ප්‍රමාණයක් අවබෝධ වෙනවා. සමහර වෙලාවට ඒක නෙමෙයි ධර්මයේ ඇත්ත. ඉතින් ඒක නිසා සමහර වෙලාවට නිවන නිවනට යන්න විදිහක් නැහැ. නමුත් ඊට පස්සෙන් මෙහෙදී නතර වෙයි. ප්‍රශ්නයක් නැහැ ඊළඟ කීයේදී ආයි යන්න පුළුවන්. කොහොමරි කමක් නැහැ මේ සද්ධර්මයේ ප්‍රචාරය කරවන්න අන්නේ එතකොට තමයි ඔබට මහත්ඵල මහානිසන්ද පුණ්‍ය කර්මය ලැබෙන්නේ. ඒක නිසා ඔබ මේ හරය මම කියන්නේ මම හරකුන්ට හරකුත් එක මගේ කිසිම තරහක් නැහැ. සත්තුත් එක මගේ තරහක් නැහැ පින්වතුනි. නමුත් මම කියන්නේ හරක මේ ලෝකෙට උපදින්නේ මොකටද? මසෙන්නේ කිරෙන්නේ ණය ගෙවන්න. ඔබට හරක් බේර ගන්න ඕන නම් ඉස්සෙල්ලා ඔබ ඔබව බේර ගන්න. නැත්නම් ඔබ ඊළඟ ආත්මේ ඔබ හරක වෙලා ඔබගේ බෙල්ල කපා ගන්න නැවත කියලා. මම අදහස් කළේ මේ අර හරක් කපන එකේනට. ඔබගේ බෙල්ල කපා ගන්න නෝ අයයට කියලා. ඔබ අද ගිහිලා නිදහස් කරන්න උත්සාහ කරනවා. හොඳයි ඒව පින්. ආමිෂ දාණයට වඩා පිනක්. අබේ දාණය. නමුත් ඒකටත් වඩා පිනක් ධර්ම දාණය. පුළුවන් තරම් මිනිසුන්ගේ ධර්මයේ පීඩාවට. ඔබ දන්න ප්‍රමාණයෙන් කියලා දෙන්න. ආච්චි වැදගෙන යන ආච්චි ඕක නෙමෙයි හරියන්නේ මෙන්න මේක මේක කරන්න. අම්මා වැදගෙන යන නැයි ඔබට ඔබගේ මම මේවා කියනවා. ඔබ මේවා කරනවා ඇති. තවත් කරන්න. ඔබ ඔබගේ අම්මා තාත්තාෙන් පටන් ගන්න. මේකේ තියෙන මාතා පිතු උපස්ථාන ලෞකික අර්ථය මොකද්ද? මව්පියන්ට උපස්ථාන කිරීම. හරි. අපි ඔගේ ලෞකික අර්ථයෙන් හරියක ගම්මුකෝ. ලෞකික අර්ථයෙන් හරියට ගම්මු. ඔබ කොහොමද මව්පියන්ට උපස්ථාන කරන්නේ? කන්න බොන්න දෙන එකද? ඔබ බෞද්ධෙක් වශයෙන් ඔබට එතකොට වෙන ආගමක අය කරනවට වඩා වැඩියමක් කරගන්න බැරිද? ඈ? දැන් වෙන ආගම් වල අය අම්මලට කන්න දෙන්නේ නැද්ද? බොන්න දෙන්නේ නැද්ද? ඉන්න දණක් හදලා දෙන්න නැද්ද? ආදරෙන් බලා ගන්න නැද්ද? ඔය ඔක්කොම කරනවා. ඒතර ඔබ බෞද්ධයෙක් වශයෙන් කරන්නේ ඔය ටිකමද? නෑ. ඔබ කොහොමද සලකන්නේ ඔනේ අම්මට තාත්තට? තථාගතයන් වහන්සේ කියනවා අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙක්. ඒ අවුරුදු 100 මුළුල්ලේම අම්මව මේ කරේ තියාගෙන තාත්තව මේ කරේ තියාගෙන බිමට බස්සන් නැතුව. ඒගොල්ලන්ගේ මල පහ ඇඟේ යන්නේ නැරලා ඒව ඔක්කොම හොදලා තියාගෙන හිටියා. අර දීපු මව් කිරිවල. Taman හදපු අඩු තාත්තගේ අම්මගේ ටක ඒ කරපු කලගුණ සලකලා ඉවර කරන්න බෑ කියලා. මාතා පිතුන් නම් අධිවචන අම්මා තාත්තාතරන් දෙන්නේ මේ ලෝකේ නෑ කියලා උන්වහන්සේ දේශනා කරා. එක මොහොතක් අම්මවයි තාත්තවයි ධර්මයේ පිහිටවන්න. සතර සතිපට්ඨානෙ එක මොහොතක් පිහිටවන්න. පන්දල් නරන් ගිහලා අම්මේ අපි යටබිරි කරා පූජා කරමු නෙමෙයි. සතර සතිපට්ඨානෙ පිහිටවන්න. එක මොහොතක් එක මේ තප්පරය රසුණු තැන. සතර සතිපට්ඨානෙ තුල අම්මවයි තාත්තවයි පිහිටවන්න අන්න අර කියපු ගොඩාක් කලගුණ සලකුවා වෙනවා. ඔන්න මාතා පිතු උපත්තන කතා කරේදී මොකද දේරුම් මට දෙන්නේ මොකද කරන්නේ සත්‍යපත්තන්නේ තථාගත ධර්මයේ පිහිටවන්න තමන්ගේ දෙමාපියන් එතන තමන්ගේ දෙමාපියන්ට පස්සේ ඉන්නේ මොකද්ද පුත්ත දාරස්ස සංඝහෝ පුත්ත දාර කියන්නේ මම අඹුවට දැන් මම මේ කියන්නේ ලෞකික අර්ථය මේක ඒ කියන්නේ මේ ලෞකික අර්ථයේ බෞද්ධයෙක් විසින් කළ යුතු දේ තමයි මම මේ කියන්නේ. එතකොට මේකේ තව තියෙනවා අධ්‍යාත්මික අර්ථ ලෝකෝත්තර අර්ථය. ආර්ය වූ අර්ථයක්. මම ඒක ගැන කතා නොකර ඉන්නම් මේ වෙලාව. ඒක තියෙනවා. ඔව් අපි කතා කරමු පස්සේ. මේ හැම එකම කතා කරලා ඉවර කරන්න බෑ. මම එනකොට අර මල්ලිත් එක කිව්වේ ඒකයි. අයියා හිතන්නේ නැති අද මෙතනට අලුතෙන් මූණු ටිකක් එන නිසා. ඒ ආයත සරල ධර්මයක් කියන්න ඕනේ කියලා මහා මංගල සූත්‍රය ගත්තා කියලා. මම එයාට කිව්වා අසේවනාච බාලානම් කියන එක අද එළිය වෙනකන් කියලා ඉවර කරත් ඉවර කරන්න බෑ කියලා. ධර්මයේ දේශනා කරනකොට ධර්මයේ ශ්‍රවණය කරනකොට ධර්මයේ සාකච්ඡා කරනකොට ධර්මයේ සංගායනා කරනකොට හැම අවස්ථාවෙම තමන්ට නිවන් අවබෝධ වෙනවා. පෙර නොයසු විරු ධර්මයන් එන්න පටන් ගන්නවා තමන්ගේ මනසට. ඒකට කියන්නේ ධර්ම සමාධිය කියලා. සෝවාන් වෙච්ච කට්ටිය මං කියයි ජාති සෝතාපන්නයි කියලා. ඔව්. සෝවාන් වෙච්ච කට්ටියම නැවත ඉපදෙනවනේ ආත්මහත්. ඒ කියන්නේ ඔයාගේ වෙන අදහසක් තිබ්බනේ. ඔන්න දැන් අහලා තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් ආත්මහත්‍යා කරලා සුගතිය ඉපදිලා
නිර්වාණය අවබෝධ කරගන්නවා කියලානේ. ඉතින් අර ගොඩක් ඔය ස්වාමීන් වහන්සේලා යාළයි දේශනාවල කියලා තියෙනවා සෝවා මනුසාත්මය කියන්නේ සුගතියක් තමයි. පොඩ බුද්ධ ධර්මයේ සූත්‍රවල එහෙම මනුසාත්මයක සෝවාන් වෙච්ච කෙනෙක් එහෙම එකතුණා කියලා සූත්‍රවල නැහැ කියලා ඒක මම අහලා නැහැ කියලා තමයි ඒක කිව්වේ. ඔව් නෑ නෑ මෙහෙමයි. ජාත සෝතාපන්න කියන කියන්නේ එක් යම් පුද්ගලයෙක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් එයාගේ භව භවත්ම තව තියෙන ආත්ම හතයි. ඒ ආත්ම හත ඇතුළත එයා නිවන් දකිනවා. හතරින් ඕනේ නැහැ. හතම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හතෙන් එකක් ඇතුළත නිවන් දකිනවා මැක්සිමම් හතයි. මැක්සිමම් හතයි. එතකොට ඒ අවස්ථාවකදී ඒ අය නිරුද්ධ කළ තියෙන මොකක් විතරද? එය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා තුන නිරුද්ධ කරන මෙතනට ආවේ. හැබැයි ඒගොල්ලෝ කාමරාග පටික නිරුද්ධ කළේ නැහැනේ. ඒගොල්ලෝ කාමරාග පටිකත් අයින් කළා නම් ඒගොල්ලන්ට ඔන්න මනුෂ්‍ය ලෝකෙට එන්නත් බෑ, දිව්‍ය ලෝකෙට යන්නත් බෑ. එහෙනම් කෙලින්ම ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝකෙ. බලන්න ධර්මයෙන් ගන්න. කවුරුත් කියනවා ගන්න එපා. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? කාටද කිව්වේ? අර වැසියෝ කට්ටියකට කිව්වේ. කාලාම දේශේ කාලාම වැසියන්ට කිව්වේ ඔය කවුරුත් කියනවා පිළිගන්න එපා. තමන් අවබෝධ කරගන්න මේක. ඒ කිව්ව සෝතාපන්න කට්ටියකට. ඔයාද මේ වැරදි දේවල් ඔළුවේ තියාගෙන අපේ කට්ටිය කතා කළා. ඒකත් අයින් කරන්නකෝ. එතකොට අපිම අවබෝධ කරගමු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඔය තුන අයින් කරන්න නෙදී. නමුත් කාමරාග පටික කියන එක අපි අයින් කරලා නැහැ නේද? එතකොට රූපරාග අරූපරාග අයින් කරලත් නැහැ. එහෙනම් කාමරාග පටික අයින් කළේ නැත්නම් එයාට කාමාවචර ලෝකවල උප්පත්තිය ලබන්න පුළුවන් නේද? හැබැයි එයා සතර අපායෙන් නිදහස් වෙලා ඉන්නේ නේද? සතර අපාය කියන්නේ මොකද්ද? නරකය, තිරිසන් යෝනිය, പ്രേතනිකාය, අසුරනිකාය. ඒතර ඕකට මනුස්ස ලෝකයෙන් එන ඇති වෙලා නැහැ නේද? ඒතර අපි ධර්මයෙන් අවබෝධ කරගන්න අපිට කවුරුත් තරන්නේ නැහැ. අපේ ගුරුවරයා කවුද? ධර්මය. බුදුහාමුදුරන් ගුරුවරයා කවුද? ධර්මය. අපිට පිළිදෙඩ ඉන්න ධර්මය. වෙන මොකුත් නෙමෙයි. ඒක නිසා තමයි කියන්නේ සම්බුදු සරණයි සඳහම් පිහිටයි. අපිට පිහිටදී ඉන්න ධර්මය. දෙවියන්ගේ පිහිටක් තියෙනවා. අපි ඒක අදහන කරේ. අම්මගේ තාත්තගේ පිහිට තියෙනවා වගේම දෙවියන්ගේ පිහිටත් අපිට තියෙනවා. ඒක මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. අම්මා තාත්තා අපිට පිහිට වෙන්නේ වෙනවනේ. ඒක නේද මෙතන ඉන්නේ අපි. දැන් ඔය දෙන්න පිහිටක් ඉන්න නේද හදන්නේ ගන්ධබ්බේකට. නේද? ඒ ගන්ධබ්බය දැන් කුසුතුරට ඇවිල්ලා ඇති. එයාත් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. එතන මේ ගන්ධබ්බයට ශරීරයක් ඇති කරගන්න පිහිටක් මේ වෙන්නේ. මේසි පහසු වැඩක් නෙමෙයි මේ කරන්නේ. ගන්ධබ්බය කියලා කියන්නේ උපතක් හොයාගෙන සැරිසරන කෙනාටනේ. එතන පිහිටක් වෙන්නේ. ඉතින් මේ දෙන්නගේ පිහිට නැත්තම් එයා කොහොමද එළියට එන්නේ? ඈ? සුක්‍රාණු ගිඩින්බක එකතු කරලා කුණුකරක දාලා ගියා කියලා නේද? නෑනේ. නේද? අන්ත දුකක් ඉඳලා නේද අර රක්ක කිවි ඇට කෑලි කීයද කැටන වේදනාවක් එනවා කියලා කියනවා කියලා දරු ප්‍රසූතියකට. එතකොට පිහිට. එතකොට අර ධර්මයේ පිහිට තියෙන අපිට ධර්මයේත් එක අපි සංසම්බල අනුසන්දනය කරලා බලමු. එතකොට චතුහ පායේ හිත විප්පමුත්තු. සතර සූත්‍රයේ කියන්නේ සතර අපායෙන් සදහටම නිදහස් වූවෝ වෙනවා. සෝතාපන්න පුද්ගලයා. එතකොට සතර අපායට මනුස්ස ලෝකයේ ඇයිද නැහැ. නේද? කාමාවචර ලෝකවල උප්පත්ති ලබන්නත් පුළුවන්. ඇයි? තාම කාමරාග පටික අයින් කළ නැහැ. එහෙනම් කාම ලෝක තියෙන 11යි. සතර අපායයි මනුෂ්‍ය ලෝකේ ඉතල 5යි දිව්‍ය ලෝක 6යි. එතන 11. ඔය 11න් සතර අපාය අයින් වුණාට පස්සේ තව ලෝක කීයක් තියෙනවද උපදින්නේ? තව ලෝක දිනව 7ක්. මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝක 6යි. ඉතින් ඔය කියන 7ේ කොයි හරි තැනක උප්පත්ති ලබන්න යට හේතු වදනවා තියෙනවා. ඒක නිසා අපි ධර්මයෙන් යන. කවුරු කියන පිළිගන්නේ නැහැ. පුළුවන් තරම් ධර්මයට ස්ටික් වෙලා ඉන්න. ඒක නිසා තමයි ධර්මයයි ඔබයි වෙන කවුරුත් නේද? එතකොට එහෙම කෙනෙක් මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් එයා උපදින්ම සෝතාපන්නයි. ස්ටේජ් එකෙන් පල්ලෙහා වැටෙන්නේ. ධානයයි ඒකයි. ධානයයි මාර්ගඵලයි කියන්නේ දෙකක්. ඔබ ධාන ලබාගෙන හිටියොත් ඒ ධාන වලින් ඔබට යම් කිසි තැනක් අපි හිතමු ඔබ රූපාවචර ධානයක් ලබලා හිටියා. මරණ කොටත් ඒ ධානය ඔබ ගාව තිබුණොත් ඔබ ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. හරි. ඒක නිසා බ්‍රහ්ම ලෝකෙ උප්පත්තිය ලැබුවා. හැබැයි ඒ බ්‍රහ්මත්වයේ කෙලවර වෙලා නැවත ඔබ උපදිනකොට ඔබට ඒක මොකුත් නැහැ. නමුත් ඔබ සෝතාපන්න ඵලයටපත් වුණා නම් ඔබ දිව්‍ය ලෝකෙක ඉපදිලා ආවුරුදු කෝටියක් ඉඳලා ආයේ මනුෂ්‍ය ලෝකෙට ආවද? ඔබ සෝතාපන්නයි. ඇයි?
කෙලීම් තදංග වශයෙන් විස්කම්බන ප්‍රහාණය කළ තියෙන ඔක්කොම බිඳුවක්වත් නැති වෙන අයින් කළා දාලා තියෙන. වහගෙන නෙමෙයි ඉන්නේ. ධානයකදී වෙන්නේ මොකද්ද? කාමයේ යටපත් කළා රූපයක හිත පිටව ගන්න. එතන තියෙන කාමයේ යටපත් කළා. ඒක නිසා තමයි එහෙම ධාන ලැබලා උඩින් යන තාපසවරු කැලේ නාරිලා තමයි පිපෙන වෙලාවට මොකද වෙන්නේ? ඇද වැටෙන්නේ බිම. කාමයේ හටගෙන. ඇයි? කාමයේ යටපත් කරගෙන තියෙන්නේ. නමුත් අනාගාමී වෙච්ච උත්තමයා කාමයේ උද්දුරලා දාලා තියෙන්නේ. ආ යාට කාමයේ ඇති වෙන්නේ. ඒකයි අවබෝධය වැදගත්. මේමයි ආමිස පූජාවයි ප්‍රතිපatti පූජාවයි ගත්තාම ප්‍රතිපatti පූජාව කියලා කියන්නේ නිවන් මඟට හේතු වෙත පූජාවක්. පූජාවක් නෙමෙයි ඒකයි නිවන් මඟට යාම සඳහා තමන් කරගෙන යන කටයුත්ත. ඉතින් ඒක තථාගතයන් වහන්සේට යම් කිසි පූජාවක් තමයි. එතන තථාගතයන් වහන්සේව ප්‍රතිපත්තියෙන් පූජා කරනවා නම් ඒ අයව තමයි උන්වහන්සේ ඇක්සෙප්ට් කරන්නේ. ඔබ ගුරුවරයෙක් නම් හරි ඔබට තෑගි භෝග ගෙනත් දෙන කෙනා ගැනද ඔබ වැඩිපුර සැලකිලිමත් වෙන්නේ හොඳට පන්තියේ වැඩ කරන ළමයා ගැනද? නිකන් හිතර බල තථාගතයන් වහන්සේත් ඒකම තමයි ඇක්සෙප්ට් කරන්නේ. ඔබට තෑගි භෝග ගෙනත් දෙන කෙනාගෙන් ඔබට ඇති වැඩක් නැහැ නේද? කේක් ගෙඩියක් ගෝ ගෙනත් දෙයි. ඉතින් ඔබ කේක් ගෙඩිය කෑවෙත් නේ කිවරයි. නමුත් අර තමන් මේ තමන් කරපු දෙයට අදාළ ප්‍රතිඵලය අරන් දෙන්නේ කවුද? අර මොකුත් නැතුව මහන්සියලා වැඩ කරන එකේන. ඒක තමයි හැම ගුරුවරයෙක්ම බලාපොරොත්තු වෙන්නේ. ඔබ ව්‍යාපාරයේ උගන්නන ගුරුවරයෙක් වුණත්, විෂය උගන්නන ගුරුවරයෙක් වුණත්, මොනවා කෙනෙක් වුණත් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒ වගේම තමයි තථාගතයන් වහන්සේත් කියන්නේ මම මේක මහන්සියෙන් හොයාගත්තේ. මේක මම හොයාගත්තේ උඹලගෙන් වැඳුම් බිඳුම් ලබලා බින්න නෙමෙයි. ඕක මට කරන්න දීම මම ශක්තිධර රජුරෝ වුණා නන. හොඳ නේද? තථාගතයන් වහන්සේ ශක්තිධර රජ පදවිය ලැබුවා නන. සිද්ධාර්ථ කුමාරයා. ඒත් ඔහොම නෙමෙයි. නේද? සියලු දෙනා වන්දනාමාන කරගෙන ඉඳීනේ. මැරිලා මේ බුදුහාමුදුරන්ට කරන සැලකිලිම කරනවානේ ඔක්කොම මලාට පස්සේ. දාරු දැම්පත් කළා වෙන මෙහෙම මෙ විහාර විහාර හද මේ මොසරි මේ අර මේ චෛත්‍ය වගේ දේවල් හොත් හදලා එහෙම කරනවනේ. එයා සඳුන් දරසයක ඔය ඔය තියෙන විදියටම ආදාහනය කරන. නමුත් උන්වහන්සේ කියන්නේ ඒකයි ආමිස පූජාව ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රතිපatti පූජාවයි වැදගත් වෙන්නේ. ආමිස පූජාව කියන්නේ සද්දා සාසනය. නැත්තම් ඒක අපිට අවශ්‍ය ගොඩක් ඔබ යා යුත්තේ ප්‍රඥා සාසනයට. නමුත් සමහර දේවල් තියෙනවා ඔබ සීල සාසනයේ ශ්‍රද්ධා සාසනය තුල කර යුතු. සීල සාසනයෙන් කළ යුතු දේවල් තියෙනවා. ඒ මොකද්ද? මලගිය ඥාතියින්ට පින් දෙන්න. මලගිය ඥාතිවරයෙකුට පින් දෙන්න බෑ ප්‍රතිපත්තිය. ආ අපේ ආච්චිම මැරුණා දැන් මං එයා මට හීනෙම් වෙනවා. එයා හීනෙම් වෙන්න මට කිව්වා මේ මට වස්ත්‍ර පූජාවක් කරපන් කියලා. මං අද හොඳට භාවනා කරලා පින් දෙනවා. දැන් පුළුවන් ද යාට ඒ පින් අනුමෝදන් කරන්න? නෑ එයාට අවශ්‍ය දේ දෙන්න ඕනේ. ඒතකොට එයාට ප්‍රඥා සාසනයෙන් උදව් කරන්න බෑ. එයාට ඔබ සීල සාසනයෙන් උදව් කරන්න. ඒතකොට ඔබ මොකද කරන්න ඕනේ? සදහැවතුන්ට ඒ උත්තමයන් වහන්සේ නමකට සිවුරු පිළිකර පූජ කළා. එයාට පින් අනුමෝදන් කළාම එයාට වස්ත්‍ර ලැබෙනවා. ඉතින් අරක සම්පූර්ණයෙන්ම 100%ක් අයින් කළා නෑ. අපිට ඒක ඕනේ නෑ. අද කියන්නේ සමහර ආමතුර ඔය පින් කියන එකෙන් වැඩක් නෑ. පින් කියන එක සම්පූර්ණයෙන්ම අයින් කරපල්ලා මේ ප්‍රඥාව වඩපල්ලා මේ කී කී කියන්නේ. එහෙම එකක් නෑ. ඔබ පින් කරන්න කුසලොත් කරන්න. පිනේ කුසලේ වෙනස මොකද්ද? ඔබ පින් කරන තාක්කල් පින් කියලා කියන්නේ අද මගෙන් වාහනේ යන ගමයි කියලා අපි කව ප්‍රශ්නය. ඒ දරුවා මගෙන් ඇහුවා අටමහ කුසල් කියන්නේ මොනවද කියලා. අද අටමහ කුසල් කියන්නේ මොනවද කියලා නෙමෙයි ඇහුවේ. මගෙන් ඇහුවා අටපිරිකර පූජාව, කටින චීවර පූජාව කියාගෙන ආවා. මං කෝ දැන් ඔය කියන්නේ අටමහා කුසල් ගැන නේද? ඔය කොහෙන් හරි බලාගෙන. ඔව්. ඉතින් අටමහා කුසල් කියලා කියනවා ඔය ටිකට මොනවද? කෙත්වතු පූජා කිරීම. අටමහා කුසල් වලින් එකක්ලු කෙත්වතු පූජා කිරීම. ඒතර බුදුහාමුදුරු ගොවියෝද මහානගලේ. මහානගල කිව්වද ආ ඔය කෙවිත ගණින් ආ අරබ්බාන ගණින් ඈ බුදුහාමුදුරු වෙන විදිහක කිව්වා ඒක. ඈ සද්දා වීජන් තපෝ වුට්ටි පඤ්ඤාමේ යුග නංගලන් කියලා කසිපාරද්දෝච බ්‍රාහ්මණයන් කිව්ව මමත් ගොවියෙක් තමයි උඹ වගේ. හැබැයි උඹ වපුරන දේ නෙමෙයි මම වපුරන්නේ. වෙන දෙයක්. ඒක කෙත්තොත් පූජා කරන්නේ කොහොමද අතමහා කුසල වලින් එකක් වෙන්නේ? කෙත්තොත් පූජා කිරීම ආරාම කරවීම වැසිකිලි කැසිකිලි කරවීම
අටපිරිකර පූජාව, කටන චීවර පූජාව ඔය පින්වතුනි ඔක්කොම හදාගත්තා. කුසලයේ කියන්නේ මොකක්ද? අන්නේ කවවද කරගන්න. කුසලයේ කියන්නේ කූ කියන්නේ පහත් කුණු. සලාදාන. අයින් කළා දාන. කුසල් කරනවා කියන්නේ අන්නේ ඒවට. කුණු සලා දානවා මේ අතීත සංසාරයත් ඉස්සේ කරගත්ත මහා කුණු කන්දල් ටික ඔක්කොම සලා දාන්න ධර්ම ප්‍රයත්නේ තමයි කුසල් කරනවා කියලා කියන්නේ. පින කියන්නේ මොකද්ද? පිනවීමට. ඔබ මේ ආත්මේ හෝ මතු භවයන්ගේ පිනවීම උදෙසා ඔබ යමක් කරනවා නම් ඒක අයිති වෙනවා පින් ගොඩට. එතකොට ආරාම පූජාවක් කරන එක කුසලයක්ද පිනක්ද? පිනක්. අඩමිරිකර පූජාවක් කරන එක කුසලයක්ද පිනක්ද? පිනක්. කෙත්තත් පූජා කරන එක කමක් නෑ අපි ගම්මුකෝ කුසලයක්ද පිනක්ද පිනක් කෙත්තතුලින් මක් කරන්න දහම්දුරුන්ට දැන් ඉන්න හාමුදුරුන්ට නම් හොඳයි කෙත්තත් නෝ මේ තථාගතයන් වහන්සේගේ ශාසනය පැවිදිච්ච උත්තමයන් වහන්සේලාට මොකටද කෙත්තතු මක් කරන්නද එතකොට අපි දානයක් දෙනවා කියන එකෙන් පිනක් සිද්ධ වෙනවා කියන අපි ආශාවන් නැති කරලා දෙන එක එහෙම ඒ වගේ දෙයක් දැන් මොන හරි දෙයක් අපි සතු දෙයක් අපි දෙන්න ඒ හිතනවා කියන්නේ ඒක අපි ආශාව නැති කරලා දෙන එකද එහෙම නැත්නම් අපේ හිතේ බක්සින් දෙන එකින්ද වෙන්නේ කියලා කියන්නේ නෑ බොහොම හොඳයි මම එතනට එන්න පොඩ්ඩක් තව මේ ගැන විග්‍රහ කරලා ඒතර දානීය ගැන පොඩ්ඩක් කතා කරන්න හරි වැදගත් දෙයක් හරි එතකොට දැන් බලන්න කුසලයේ පිනයි අතර තියෙන වෙනස එතකොට ඔබ කරන ක්‍රියාවලිය ගත්තාම ඔබ බලන්න උපරිම උත්සාහ කරන්න කුසල් කරන්න හැබැයි කුසල් නොකරන වෙලාවෙදී ඔබ උත්සාහ කරන්න පින් කරන්න. පින් කරන එක අනිවාර්යයෙන්ම නිවනට ප්‍රයෝගී වෙනවා. නමුත් ඒක වෙන්නේ වක්‍රාකාරව. පාරමිතා පිරෙනවා කියලා කියන්නේ අන්න ඒවා. ඒ පින් කරලා PAPA පින් තමයි ඒක තමයි එන්නේ. දාන පාරමිතා පුරනවා කියන්නේ ඔබ දාන දීලා එතනට එනවා. ඔබ දන් නොදී හිටියොත් ඔබට මේ රහත් වෙන අත්භවයේදීත් කන නැති. නමුත් රහත් වෙන්නේ අර දන් දීපු පිනෙන් නෙමෙයි. රහත් වෙන්නේ ඔබ කරපු කුසල් බලයෙන්. කුසල් බලයෙන් පින් බලයෙන් නෙමෙයි. නමුත් ඒ ආත්මෙදී ඔබට මේ දේවල් ලැබෙන්නේ ඈ දැන් සමහර හාමුදුරුවෝ ඉන්නවා දැන් එක හාමුදුරුවෝ කියන ලකුණ්ඩකපද්දී. ලකුණ්ඩකපද්දී හාමුදුරුවෝ මෙන්න මෙච්චරයි උස. අර කොට්ටු ඉන්නේ. ඔය චිත්‍රපටවල එහෙම දකින්න අර කොටය විකට කොටය අන්න ඒ වගේ කොට එක්කනේ. ලකුණ්ඩකපද්දී හාමුදුරුවෝ. මේ පොඩි හාමුදුරුවරු කිමද සුළු පියාණෙනි කියලා අර ඉල්ලවලට ඇනලා යනවලු. සුළු පියාණෙනි කියලා නමක් දාලා තියෙනවා. බාප්පා බාප්පා කියන්නේ සුළු පියාණෙනි කියලා ඒ පොඩි කිමද සුළු පියාණෙනි කියලා ඇඟිල්ලෙන් යන්නේ යනවා. ඒ යනකොට බුදුහාමුදුරු මේ අනිත් හාමුදුරුවෝ දකින්න ලකුණ්ඩක වද්දි හාමුදුරු කිසි දෙයක් කියන්නේ නැහැ මේගොල්ලන්ට. ඕක යනවා බුදුහාමුදුරන්ගේ කනට. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා පින්වත් මහණෙනි ඔය ලකුණ්ඩක වද්දියන්ට චතුත්ථ ධානයේ කැමති තරම් කල් ඉන්න පුළුවන්. තෘතීක ධානයේ කැමති තරම් කල් ඉන්න පුළුවන්. ද්විතීක ධානයේ කැමති තරම් කල් ඉන්න පුළුවන්. ප්‍රථම ධානයේ කැමති තරම් කල් ඉන්න පුළුවන්. කියනකොට මොකද වෙන්නේ? හිඳාදි දනව ඇනපු කට්ටියට ඇයි? උන්වහන්සේ අරහතුන් වහන්සේ නමක්. නමුත් කොටයි. හේතුව මොකද කොට වෙන්නේ? ඒද ඉහතාත්මක ඒක තථාගතයන් වහන්සේ නමක් පිරිනවම් පාලා. ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා හදපු හදන්න ගිය චෛත්‍ය. මේ ගමේ මිනිස්සු මහා විශාල චෛත්‍යයක් හදන්න ගියාම මෙයා මූලික වෙලා මෙයා කියලා දෙන ඔය උත්තර උසට ඔක හදන්න ඕනේ නැහැ. නිකන් මේ සල්ලි නාස්ති කරන්න. ඔන්න පොඩියට ඔක හදවල. අන්න බලන්න. එතන පාප කර්මයක් පණිදන් දෙන්න යට. නමුත් ඒ පාප කර්මයාගේ නිවනට බලපෑවි නැහැ. රහතුන් වහන්සේ කෙනෙක් වුණා. පින්වතුනි. මගේ අතපය හතරම නැතුව. මගේ ඔළුවත් අනිත් පැත්තට හැයි වෙලා. බඩගගා යන්න හරි රහත් වෙන්න තියනවා අපිට මේ අපිට අද ඔක්කොම අපි උසයි ඔක්කොම තියන අපිට මේ උන්වහන්සේ දෙපින් ඒකයි කියන්නේ පින කියන එක හරි වැදගත් ඒ පිනෙන් තමයි ඔබට අර යම් යම් දේවල් ලැබෙන දීවලි හාමුදුරු පින ඔබ දවසක් බුදුහාමුදුරුව වඩිද්දි එක ගමකට යන්න තියෙනවා එකක් යන්න තියෙන කැලේ මැද්ද කැලේ මැද්දෙන් ගියොත් දවසයි. අනිත් එක යන නැත්නම් දවස් 2යි 3යි. අනිත් පැත්තෙන් යන ගියොත් එම මාස දෙකක් විතර යන්න ඕනේ. හැබැයි ගම්මාන තියෙනවා. එතකොට පින්ද පාතේ හම්බ වෙනවා. දැන් වික්ෂු පිරිස 500ක් ඉන්නවා.
මහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුහාමුදුරු ඉන්නවා. ඊළඟ ආනන්ද හාමුදුරුවන් අහනවා ආනන්ද දැන් මේ මෙතන දැන් මෙතනින් එහාට යන්නේ කොහොමද? ස්වාමීනි මේ පාර ගියොත් දවස් දෙකකින් ගිය හැකි. නැත්නම් සතියෙන් ගිය හැකි. ස්වාමීනි මේ පාරෙන් ගියොත් මාස දෙකක් ඉදිරියට යනවා. නමුත් මේ පාර හද්ද ගන කැලේ මුකුත් නැහැ කන්න. ඉතින් ඔහේ යන්න වෙයි. මේ පාර ගියොත් කෑම අපිට මේ පින්දපාතේ තියෙනවා. මොකද මනුස්ස ජනාවාස හරහා යන්න තියෙන්නේ. එතකොට එහෙම ගිය හැකි. ආනන්ද සීවලී ඉන්නවද බලන්න. බලන්න පොඩි තරම් පිනක බල මහිමයක්ද කියලා. ඉන්නවා ස්වාමීනි. එහෙනම් අපි මේ පාරේ යමු. කැලේ පාරේ. ඒ යනකොට පින්වතුනි දිව්‍ය ලෝකෙන් ආපු මේ දෙවිවරු මනුස්ස වෙස් මවාගෙන කැලේ මැද දන්තල්පවැත්තවල උන්වහන්සේ යනකම්. කේ කාගේ පිනටද? සීවලී හඳුනගන්න. ඒකට තමයි කියන්නේ පින උදව් වෙනවා. නමුත් උන්වහන්සේ අරහත්ත්වයටපත් උනේ පිනෙන් එහෙම නෙමෙයි. උන්වහන්සේ වඩපු කුසල් බල මහින්ද. එහෙනම් පින ඕන වෙන්නේ නැද්ද? ඕන වෙනවා. කුසල් වඩන්නේ කොහොමද? දැන් කුසල් කියන්නේ කුණු අයින් කරනවා කියලා නේ කිව්වද? කුසලයක් කියන්නේ මොකද්ද? ධර්මයේ දෙන එක. ධර්මයට ඇවිල්ලා ධර්මය අනුගමනය කරන එක. يعني ධර්මය මෙනෙහි කරන එක. ඒ කියන්නේ ඔබ සතර සතිපට්ඨානය තුළ හිත පිහිටව ගන්න එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක ඔබ ඔබට අද තේරුණා නම් නෑ මම බෞද්ධත්වයට එනවා. මේක තේරුමක් නෑ. මේක අනිත්‍යයි. මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ කිසි දෙයක් මගේ පසඟේ පවත්න්න බෑ. නිසි දේවල් නෙමෙයි ඔක්කොම අනිසි දේවල් තියෙන්නේ. අනිසි දේවල් දුකටපත් වෙන දේවල් අසාර වෙච්ච දේවල් තියෙන්නේ. මේ හැම දෙයක්ම අසාරයි. මේක අසාර නැත්. පැටිච්ච ගමන් කුඩු වෙලා යනවා. ඉතින් මේකට හිත බැලගෙන හිටියොත් මොකද වෙන්නේ? ඊට දුකටපත් වෙනවා. එහෙනම් මේක සාර දෙයක්ද? ඈ? හස්බන්ඩ් වයිෆ් සාර දේවල්ද? ඈ? දැන් මෙතන ඉන්න හස්බන්ඩ්ලා, මෙතන ඉන්න වයිෆ්ලා හිතට එකඟ අවංකව හිතලා බලන්න. එදා ඔබ දැකපු කෙනාගේ කෙනාව දැක්ක ඒ කෙනාව දැක්කට පස්සේ අවුරුදු 20කට එහාදී ඒ කෙනාව දැක්කට පස්සේ ඔබට පහළ වුණා නේද සංඥාවක් ඒ කෙනා ගැන? ඈ ඒක නගෙන යම් කිසි දැනීමක් හැදිනීමක් ඇති වුණා නේද? ඒක අද මේ වෙනකන් එහෙමම තියෙනවද? ඈ අද මේ වෙනකන් එහෙමම තියෙනවද? නැත්නම් දරුවෝ හින්ද තියාගෙන ඉන්නවද? ඔය හැමදේම එහෙමයි. මේක වැරද්දක් නෑ. ඒක තමයි ස්වභාවය. අද අපිට දැනෙන සංඥා නෙමෙයි තවස් 10කින් අපිට දැනෙන්නේ. ඒක කම්ප්ලීට්ලි වෙනස් සංඥාවක් තියෙන එතන. ඊළඟට ඉතින් ඔය හැමදේම අනිච්චයි. ඔන්න ඔය අනිච්ච ස්වභාවය අවබෝධ කරගත්තා නම් මේක අනිසි, මේක නිසි නැහැ. පරිහරණයට සුදුසු නැහැ. අවබෝධ කරගත්තා නම් මේක දුක්ඛදායක බව අවබෝධ කරගත්තා නම් මේක අසාර බව අවබෝධ කරගත්තා නම් අන්න එදාට ඔබ බෞද්ධත්වයට ළඟා වුණා. ඕක හරියටම අවබෝධ වෙච්ච දාට ඔබ සෝවාන්. ඔන්න ඔබ කුණු සලාහරිනවා ටික ටික. කුණු සලාහරින නම් ඔබ යනවනේ කොහොමද? සෝතාපන්න මාර්ගයේ දිගේ සෝතාපන්න අනාගාම ඔය ඔය ගිහිල්ලා අරහත් වෙට යනවා. ඔන්න කුණු සලාහරීමේ මාර්ගය. එතකොට දැන් අර ආත්මහත ඉපදෙනකොට මනුස්ස ලෝකෙ ඉපදුනොත් දැන් ආශාවන් නැති කරලම තියෙන්නේ කියන්නේ ඒ ඉපදිලා ඊට පස්සේ කව හරි බැඳලා දරුවෝ හදනවා කියන ඒ ආශාවන්නේ අපි මොන හරි දෙයකට මේ නැතු වෙනවා නේ රාගය ඒ වගේ. එතකොට ඒක පවස් වෙන්නේ නැහැ. මේකනේ සෝතාපන්න වෙච්ච බුද්ධකලා නැති කරලා තියෙන මොකද්ද? සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසය විතරයි. ඒ කියන්නේ සීලබ්බත පරාමාස කියන කියන්නේ මොකද්ද? ඔය ඒ කාලේ දීපිට සිල්වෘත තියෙනවනේ. අජ වූත, ගෝ වූත, සුනක වූත කියලා බල්ලෝ වගේ හිටියා, හරක් වගේ හිටියා, අලි වගේ හිටියා. හරිද? ඒ වගේ වැරදි සිල්වෘත තියෙන. ඒවට යන්නේ නැහැ. ඇයි ධර්මය අවබෝධය යන්නේ? අද දවසේ තියෙන සිල්වෘත. ඔය ඉතින් අර එක එක ආගම් වල තියෙන එක එක වෘත තියෙන්නේ නේ. අද දවසේ අපි හැදී යුතු සීලබ්බත පරාමාස හරිය යුතු නෙමෙයි අනුගමනය කළ යුතු තමයි ආර්ය උපෝසත සීලය. මොනවද අනාර්ය දේ? අනාර්ය දේවල් ඉතුරු ටික ඔක්කොම. ඔය තියෙන්නේ ඕනේ තරම් දේවල් නේද? එක 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 ආගම් වල එක එක අය ගේන එක එක දේවල් තියෙන. සමහරු නොකා ඉන්නවා. නේද? ඈ? ඉතින් ඒවා වෘත. හොඳයි ඉතින් අපි ඔය වරදක් කියන්න ඕනේ නැහැ. ඒක ආගම් විවේචනය වෙනවා වෙනවනේ. ප්‍රශ්නයක් නැහැ. උදේ කාලය තිස්සේ නොකා ඉඳලා රැට කන්නේ බඩ බැඳගෙන. එතන උදේ කාලේ ඒක නොකා ඉන්නවා. මොකද හේතුව කියලා අහුවාම කියනවා ඉතින් මේ අනිත්‍යතාවත් කන්න නැති ඒක වේදනාව දැනෙන්න අරිනවා කියලා. ඒ කියලා මැද පෙරදිග ඉන්න අර සිටුවරුන්ගේ මහ කෝටි ගණන් ආහාර ගිහිලා හලනවා කොහෙදද? කාන්තාරේට. ඒ ආගමම අදහන උගන්ඩා වගේ රටවල ඉන්න අර අය මේ මේ ඒ අය සෝමාලියා ඒ වගේ රටවල ඒ අය හේතුව කියලා. ඒක වෘත.
ඔන්න ඔය වෘත වලට එකඟ නැහැ. ආර්ය උපෝසත සීලය තමයි රකින්නේ. හරි? එතන ඔය ඔන්න ඔය කාරණා ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඔය කාරණා තුන විතරනේ අයින් කරලා තියෙන්නේ. එයා කාම රාගය අයින් කරලා නැහැ. ඒක නිසා එයා මතුවත් භවයකදී ඉපදිලා. හරි? ඒ මිනිස්සෙක් වශයෙන් ඉපදුනාට එයාට කාම රාගය ප්‍රහින්න වෙලා නැහැ. ඒක නිසා එයාට කාම ගැංගීම් පහළ වෙනවා. अनिवार्य शुद्धावास ब्रह्म लोक उपदीन शुद्धावास ब्रह्म लोक पहा अवीह अतर्प सुदस्त सुदस्त अखन उन्नोय ब्रह्म लोक पहेतम या उपदीन या ब्रह्म लोक उपदीन पहेंगे उपदीन या इतनी निवांगावबोध कर इतनी निवांगावबोध कर उड निवन तीन निवांगावबोध कर मित्र काल पहाल वे मे हतर उदूर वहां से लगे बना आए අනාගාමී වෙච්ච බ්‍රාහ්මයා. ඒ අය මේ බණ කතා වෙනවා. අද අපේ අය කියන දෙවරුන්ට පින් කරන්න බෑ. දෙවරු කියන්නේ අංගවිකල జాතියක් කියලා. අපේ පින්ෙන් තමයි ඒගොල්ලෝ ඉන්නේ. උඹලා පින් දුන්නොත් දෙන්න පුළුවන්. එහෙනම් පින් දෙන්න එපා. අපේ පින්ෙන් කොහොමද දෙවරු දේවත්වයටපත් වෙන්නේ? එහෙනම් මම අපේ අම්මට පින් දෙනවා දැන් ඉඳලා. මැරලත් නෑ. අද ඉඳලා පින් දෙනවා. පුළුවන් තරම් අම්මලා තාත්තලා හිත දිවි වෙන්න. මොඩ කතානේ පින් අතනේ. ඔබ පිනක් කරගත්තොත් ඒ පිනෙන් ඔබට දිවි ලෝක යන්න පුළුවන්. හැබැයි ඔබ පිනක් අනුමෝදන් කළා. ඊට පස්සේ දෙවරු ඒ පින අනුමෝදන් වුණා. ඊට පස්සේ දෙවරුන්ගේ දේවානුභාවය වැඩි වෙනවා. නෝ දිව ලෝකෙ කිය අපි හින්දා නෙමෙයි අපිටත් වඩා හොඳට ධර්මයේ කතා වෙනවා එහෙ බ්‍රහ්ම ලෝකවල හිතත් වැඩි ඇයි ඒ කකුසන්න කොණාගම කාශ්‍යප ගෞතම කියන සතර බුදුරයන් වහන්සේලාගෙම බණහපු අනාගාමි වෙච්ච බ්‍රහ්මයෝ ඉන්නවා එහෙ ඒක නිසා ඒ විතර සතර බුදුරයන් වහන්සේ නෙමෙයි සත්බුදුරයන් වහන්සේලා ඒක නිසා තමයි සත්බුදු වන්දනාව කියන එක එක්තරා වැදගත්කමක් තියෙන දේවාදී ඔබ සත්බුදුරයන් වහන්සේලා වන්දනා කරද්දී මොකද වෙන්නේ අර අර අනාගාමි වෙච්ච බ්‍රහ්මයන්ට ඇහෙනවා ඒක ඔබ හත් ඒ කියන්නේ ඒ බුදුහාමුදුරන්ගේ ಗುಣ කියනවා අපි හිතමු ඔබ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ಗುಣ කියනවා ඒ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ಗುಣ කියද්දි මොකද වෙන්නේ දැන් නිකන් හිතන්නකෝ ඔබ මැත්ස් වලට ඒකක් ගත්තා කියලා එතකොට ඔබ මැත්ස් වලට ඒකක් ගත්තේ x කියන ගුරුවරයා හින්දා හරි දැන් අවුහරි එක්කෙනෙක් x කියන ගුරුවරයා ගැන හොඳ කියනවා එතකොට ඔයාලට ලෙන්ගතු ගමක් හට ගන්න නැද්ද අර කෙනාගෙන් ඈ හට ගන්න නැද්ද හට ගන්න අන්න ඒ වගේ දෙයක්. ඔබ අර සත්පුරු බුදුරයන් වහන්සේලා ගැන හොඳ ಗುಣ වර්ණනා කරද්දී ඒ ગાත කිය කිය වඳිද්දි අර උඩ ඉන්න ඒ බ්‍රාහ්මයන්ට දැනෙනවා ඔයගොල්ලන්ට. දැනিলা ඒගොල්ලන්ට හිතෙනවා දෙයක්. මොකද්ද? අනේ මේ පිංගතු. මාගේ ශාස්ත්‍රවරයන් වහන්සේගේ ಗುಣ වර්ණනා කරනවා. කොච්චර දෙයක්ද ඒක? මම මෙයාට මේ පිට වෙන්න ඕනේ. මම මෙයා ගැන බලා ගන්න. අන්න අර මහා යක්ෂයෙක් ඉන්න මේගොල්ලන්ට කරදර කරන. මම එයාගෙන් මෙයාව බේර ගන්න. අන්න සත්බුදුරන් වහන්සේලා වන්දනා කිව්වේ. එතකොට අර සෝතාපන්න වෙච්ච පුද්ගලයා ඔයාදී වශයෙන් හත් ආත්ම හතක් ඇතුළත. හැබැයි සමහරවිට ඔය ආත්ම හත තව බුදුවරු ලක්ෂයක් පහල වෙන්න ඉන්නත් පුළුවන්. ඇයි ඒ? කොහේරි බ්‍රහ්ම ලෝකෙ ඉපදුනොත් ගිහිල්ලා. අවුරුදු කෝටි ගාණක් ඉන්නවනේ එහෙ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සෝතාපන්න වුණා කියලා අතහරින්න එපා. අනාගාමී වුණා කියලා අතහරින්න එපා. එක හාමුදුරුව කෙනෙක් අනාගාමී වෙලා ඉන්නවා සද්ද නැතුව හරි. මන් දැන් අනාගාමී යන්තම් දේරුණා හරි. එතකොට බුදුහාමුදුරුව කියනවා ඔබ අසුචි වලින් ගොඩට ආවා විතරයි. ඔබ ගැඟ පුරාම තාම අසුචි. ඔය ටිකත් හොදලා දාන්න. ඔය ටිකත් හොදලා දාලා පාරිශුද්ධත්වයටපත් වෙන්න. අසුචි වල කිව්වේ මොකද්ද? කාමරාගේ. ඔබ කාමරාගෙන් ගොඩට ආවා විතරයි. නමුත් තාම ඇඟේ ගෑවිලා තියෙන මොනවද? රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිජ්ජා ඔය පහ තාම ගෑවිලා තියෙන්නේ. ඉතින් ඔය ටිකත් හොදගෙන දාන්න. ඔය ටික හොදලා දැන් මට පස්සේ ඔබ සුද්ධ වුණා වෙනවා. සමහර ලාඩ කෙනෙක් කියන අපෝ මේ මිනිස්සු හම්බ කරන්නේ නරක විදිහට
ඒ හින්දා ඒ දෙන දේවල් පින් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඊට මම තවත් තැනක බලන්නේ දිහලා තිනවා ඒගොල්ලෝ කොයි විදිහට පින් සිද්ධ කර මේ මුදල් ඉපෙව්වත් ආශාව නැති කරලා දෙන හින්දා ඒකෙන් යම් තාක් තුරකට පිනක් සිද්ධ වෙනවා කියලා. ඒක පොත. ඔව්. හරි. අපි මෙහෙම ගමුකෝ. දානය. පත් දානය කියන ගතර වාසේ ඔය දානයේ ප්‍රභේද ගොඩාක් කඩලා දිනව බුදුහාමුදුර. ඔය දන් දෙන එකෙන් ඔය කියපු කාරණා සිද්ධ වෙනවා. එකක් තමයි ලෝභය කියන එක යම් තාක් තුරකට දුරු කරගන්න පුළුවන්. එතකොට ලෝභය දුරු වෙනවා කියලා කියන්නේ තමන්ගේ කුසල ධර්ම වැඩෙනවා. ඒ කියන්නේ අර පින කිරීම තුළ කුසල ධර්ම වැඩෙනවා. හැබැයි ඒකට මොකක්ද අවශ්‍ය වෙන්නේ? ඔබ දෙන දානයේදී අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඔබ අවබෝධයෙන්ද දන් දෙන්නේ කියන එක. ඔන්න ඔතනයි ඔබ දානයක් දෙද්දී වැදගත්ම කාරණාව තමයි ඔබ අවබෝධයෙන්ද දන් දෙන්නේ. ඔබ අවබෝධයෙන් නෙමෙයි නම් දන් දෙන්නේ, ඔබ හාමුදුරු කෝටියකට දන් දුන්නත් ඔබට වැඩක් නැහැ. මම ඒක උදාහරණයක් කියන්න. තථාගතයන් වහන්සේ දිව්‍ය ලෝකේ ජාරිකාවේ වැඩලා ධර්මයේ දේශනා කරන දෙවිවරුන්ට. ඒ දේශනා කරන හදනකොට ඒ දෙවිවරු ඇවිල්ලා ඉඳගන්නේ ඒගොල්ලන්ගේ බලයේ අනුපිළිවෙලට. මහා බලයක් තියෙනවා ඉස්සරහා ඉඳ ගන්න. ඒගොල්ලන්ට කියන්නේ මහේ ශාක්‍ය දෙවිවරු. ඊළඟට තමයි අල්පේ ශාක්‍ය දෙවිවරු ඉන්නේ. මොකද අර දෙවිවරුන්ට එන්න බෑ මේ දෙවිවරු ගාවට. ඒ තරම් මේගොල්ලෝ බල සම්පන්නයි. ශක්තිය අරගෙන පීච්චෙනවා. එතකොට එක දෙවි කෙනෙක් ඉන්නවා බුදුහාමුදුරු ගාවම ඉඳගෙන බැබලි බැබලි. මහා කාන්තියකින් බබලනවා. තව දෙවි කෙනෙක් ඉන්නවා ගෞගානක් ඈත ඉඳගෙන වනාහන. බුදුහාමුදුරුව දකින්න මේ දෙන්නම මේ දිව්‍ය ලෝකෙට එන්න හේතු. මෙන්න මේක මම මාතෘකාව කරගෙන මේ ආට මේක අවබෝධ කරවන්න ඕනේ කියලා හිතාගෙන බුදුහාමුදුරුව අහනවා අර ඈත බැබලි බැබලි ඉන්න දෙවියන්ගේ. එතකොට ඒ දෙවි වගේ කෝටි ගුණයක බල සම්පන්න කමක් තියෙන මේ ළඟම ඉන්න බුදුහාමුදුරුවගේ ළඟම ඉඳගෙන ඉන්නේ. අහනවා අර ඈත ඉන්න දෙවියන්ගෙන් ඔබ මේ දිව්‍ය ලෝකෙට එන්න කරපු පින මොකද්ද කියලා. ඒ වෙලාව කියනවා ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ මම ඒ කාලේ රජ කෙනෙක්. මගේ රාජධානියේ හැමතැනම මම දන්සල් පැවැත්තුවා. මගේ දන්සල් වල වැඩ කරන්න 15000ක් හිටියා කෑම හදන්න. 15000ක් හිටියා දර පළන්න. 15000ක් හිටියා කෑම මේසෙට අරින්න සංග්‍රහ කරන්න. 15000 කිටියේ අතුපතු ගාලා සුද්ධ කරන්න. මං ඒ තරම් ප්‍රමාණයෙන් දන් දුන්නා. හැමදාම දන් දුන්නා ස්වාමීන්. ඒ කරගත්ත පින්ෙන් තමයි මං දිව්‍ය ලෝකේ ආවේ කියලා. දැන් ඉතන පොඩි විදවන්ද කරලා තියෙනවා කියලා. අර ළඟ බැබලි බැබලි හිටපු දෙවියන්ගෙන් ඇහුවා. ඔබ කරගත්ත පින් මොකද්ද දිව්‍ය ලෝකේ? අනේ ස්වාමීනි මේකනම් මහා ආශ්චර්යයක්. මම එදා පින්සිඟා වඩපු අනුරුද්ධ මහරහතන් වහන්සේට බත් හැන්දක් පූජා කළා. ඒ පිනෙන් තමයි මම දිව්‍ය ලෝකයට ආවේ. දැන් බලන්න වෙනස. අර මිනිස්සු කෝටි ගානකට දන් දීපු කෙනා දිව්‍ය ලෝකයට ඇවිල්ලා ඉන්නේ ගව් ගානක් ඈත දෙවරු අතරේ. අනුරුද්ධ මහරහතන් වහන්සේට බත් හැන්දක් පිනිසඟා වඩින උන්වහන්සේට බත් හැන්දක් පූජා කරපු මේ පුද්ගලයා මහා බල සම්පන්න මහේ ශාක්‍ය දේව කෙනෙක් කියලා ඉස්සරහට වෙලා ඉන්නවා. බලන්න දානයේ තියෙන ප්‍රභේද. එතකොට ඒ දානයේ මහත්ඵල මහානිසන්ත වුණා කවුරු නිසාද? දායකයන් සරි ප්‍රතිග්‍රාහකයන් නිසා. දානය පිළිගත්තු උත්තමයා ආර්යයන් වහන්සේ නමක්. අරයා සමහරවිට අවබෝධයෙන් දුන්නයි කියලා එහෙම කියනවාද? අර රහතන් වහන්සේ නමකට දන් පිළිගන්න නිසා. ඔව්. ඔය එතන අවබෝධයක් නෙමෙයි තියෙන්නේ. ඔව්. එතන අරයට අවබෝධයක් තිබෙත් නෑ දානය ගැන. මෙයාට අවබෝධයක් තිබෙන්නේ නැහැ දානෙ ගැන. එතකොට දෙන්නටම තිබෙ දන් මම දාන දෙනවා කියන හැඟීම. නමුත් දානෙ පිළිගත්තේ කවුද? අතන පිළිගත්තේ සාමාන්‍ය මිනිස්සු. මෙතන පිළිගත්තේ ආර්ය උත්තමෙක්. ඒක නිසා මේ පිළිගත්තු උත්තමයා නිසා මොකද වෙන්නේ? මේ දානෙ මහත්ඵල මහානිසංසය. එතකොට තවත් දාන කොට්ටාසයක් තියෙනවා. ඒ දාන කොට්ටාසයේ තියෙන්නේ දන් දෙන පුද්ගලයා නිසා ඒ දානෙ මහත්ඵල මහානිසංසය. ඔබ බොහෝම දැහැමින් මුදල් හම්බ කරලා ඒ මුදල් වලින් වෙන කොටසක් තථාගතයන් වහන්සේට කැප කරලා ඒකෙන් ඔබ දානයක් හදලා කාට හරි පූජා කරනවා. ඒ දානය බාර ගන්න පුද්ගලයා කොච්චර දුසිල්වත් වුණත් ඔබ සිල්වත් නම්
ඔබගේ දානය මහත්ඵලයි මහානිසංසයි. තව දාන කොටාසයක් තියෙනවා. දෙන පුද්ගලයාත් සිල්වන්තයි. ලබන පුද්ගලයාත් සිල්වන්තයි. ඒක මහත්ඵලයි මහානිසංසයි. තව දානයක් තියෙනවා. දෙන පුද්ගලයා දුස්සීලයි. ලබන පුද්ගලයා දුස්සීලයි. දෙන පුද්ගලයා දුස්සීලයි. ලබන පුද්ගලයා දුස්සීලයි. දැන් මොකද වෙන්නේ? ඒ දානේ කිසිම ඵලයක් නැති වෙනවා. ඒ දෙනින් දානයක් නිසා මොකද සම්බෙන්නේ නැද්ද? يعني දුස්සීල වුණත් දෙන්නේ ඉත නැවෙනවද? ඔව්. බොහොම සුළු දෙයක් තියෙනවා. නැත්නම් නැහැ. නමුත් මහත්ඵල මහනිසන්ද කියන දාන කොටසට අයිති වෙන්නේ නැහැ ඒක. දෙනවා. එතන ඔබ මොකද්ද කරන්න ඕනේ? අවබෝධයෙන් දන් දෙනවා කියන්නේ මොකද්ද? දැන් ඔබට ඔබටම ඇහිලා තියෙන මේවා. ඔය හාමුදුරුවන්ට දාන දෙන ඕකුන්ට හැමදාම ලැබෙනවා. ඕකුන්ට දාන දෙනවට වඩා හොඳයි. අර අහිංසක ළමා නිවාසවල ඉන්න ළමයින්ට දන් දෙනවා. අහලා නැද්ද? මගේ කනට ඇහිලා දෙන මිනිස්සු කියනවා. හාමුදුරුවන්ට දන් දීලා වැඩක් නැහැ. හැමතැනින්ම හම්බෙනවා. අර අහිංසක ළමයින්ට කිසි දෙයක් නැහැ. ඔබටත් හිතෙන්න පුළුවන්. ඇත්ත තමයි නේද? එහෙනම් අපි ඒක දෙමු. නමුත් පින්වතුනි, දානය ගැන තමන්ට තියෙන අවබෝධය තුළ තමයි තමන් ආනිසංස ලබන්නේ. ඒකයි කියන්නේ ඔබ දානයක් දෙනකොට ලෝභය, ద్వේෂය, මෝහය කියන තුන දුරු කරලා දෙන්න කියලා. ත්‍රි හේතුක කුසල කර්මයක් සිද්ධ කරගන්න කියලා. ලෝභ, ద్వේෂ, මෝහ කියන තුන දුරු කළා. අලෝභ, අද්වේෂ, අමෝහ වලින් දන් දෙන්න. එතකොටයි ආනිසංස ලැබෙන්නේ. එතන ඕකේ අලෝභයිනේ ඔබ කොහොම? නැත්තම් දෙන්නේ නැහනේ. එතන දාන දෙන එක හොඳයි අලෝභය ප්‍රැක්ටිස් කරන්න. මම අහලා තියෙනවා මේ ත්‍රි හේතුක කුසල කර්ම කරපු අය තමයි මේ නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. කියන්නේ අපි මේ ආත්ම ත්‍රි හේතුක කුසල කර්මයක් කළොත් අපි බැරිලා අපේ මානව ජීවිතය ලැබුණොත් ඒ වගේ අය තමයි නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. ත්‍රි හේතුක කරපු අයට ඒක නැහැ කියලා මම දන්නේ නැහැ. ඔය මෙහෙමයි. ඔ අපි ඒක නෙමෙයි මුපස්සේ. හොඳයි අපි කතා කරමු. මේක තමයි. කතා කරමු. ඕකේ. එතකොට ත්‍රි හේතුක කුසල ඒවල අලෝභ, අද්වේෂ, අමෝහ හැඟීම් වලින් තමයි දැන් දන් දෙන්නේ. එතකොට මේ දන් දෙනකොට කොහොමත් අලෝභ හිතක් නේ තියෙන්නේ. නැත්තම් දෙන්නේ නැහැ නේ. හැබැයි මම මේ කියන්නේ අර අම්මා මැරිලා පෙරේතෙක් වුණා ඒක නිසා මේ ඒ පෙරේතයව පන්න ගන්න දන් දෙනා ඉන්නේ. ඒගොල්ලෝ ගැන නෙමෙයි. එහෙමයි ඉන්නවද නේද? අම්මා මැරුණා. නැත්තම් ආච්චි අම්මා මැරුණා. දැන් මොකද වෙන්නේ? ආච්චි අම්මගෙම ගෙදර ඉන්නේ. දැන් ආච්චි අම්මා මැරිලා. දැන් මොකද වෙන්නේ? ගෙදරට ගියා කරදරයි. ඈ? වාහන හැපෙනවා, ළමයි ලෙඩ වෙනවා, අඹදරු රන් වෙනවා ඈ. දැන් යනවා සාත්‍රකාරයෙක් ගාවට. ඌ මායන් වෙලා ඌ කියන ඔන්න උඹලගේ ආච්චි ගෙදර ඇවිල්ලා ඉන්න. ඔය ආච්චිව යවන්න ඕනේ. ඒ ඉන්නකොටම ඔන්න ඔළුවට එනවා මොකද එතනමදීම ඔළුවට එනවා. තූනොදකින් මේ කාලකන්ණි ගෑනේ. ඈ ඉන්නගුණත් අපිට වද දුන්නා. ඇඳ පුරා කක්ක කරගෙන, ගෙවල් පුරා කක්ක කරගෙන ඔක්කොම හේතුයි අපි. මල කරුම ගෑනේ ආයි ඇවිල්ලානේ අපිට වද දෙන්න. කියන්නේ නැද්ද ඔහොම? කියනවා. දැන් මහාතු ද්වේෂයකින් ඉන්නේ ආච්චි ගැන. ඊට පස්සේ අර අර ආරුඩෙන් කියනවා දැන් එයාට පින් ඕනේ වෙලා තියෙනවා. එයාට පින් දුන්නොත් එයා යයි. පින්දීල යවන්න. ඒකට මේ හාමුදුරුවන්ට දානයක් දෙන්න. දැන් ඉතින් එන ගමන් කතා වෙනවා. ඔන්න ඔන්න දාන දීලා ඔහු ඔහු යවලා දාන මල වාතය අපි ඔක්කොම කාලා දානවා ඇවිල්ලා. ඈ? දැන් එනවා. දැන් ගෙදර ඇවිල්ලා පන්සල්ල ගිහිල්ලා හාමුදුරුවන්ට කතා කරනවා. දැන් ශ්‍රද්ධාවෙන්ද කතා කරන්නේ? ඒ කියන්නේ භක්තියකින්ද කතා කරන්නේ? එහෙම හොකින්වත් නෙමෙයි. දැන් එකම පරමාර්ථය මොකද්ද? ඈ? අලෝභය දුරු කරන්නද? නෑ. කිසිම පරමාර්ථයක් නෑ. එකම පරමාර්ථය තමයි අර ආච්චිව පිටමන් කිරීම. එතකොට එතන තියෙන මේ 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 ආදර හැඟීමක්ද නැත්නම් ද්වේෂදායකද හැඟීමක්ද? ඈ? කෙලින්ම ද්වේෂදායකද හැඟීමක්. මොකද ආච්චිව මේ මල කාලකන්ණි ගෑනේ මේ කිව්ව යවන්න ඕනේ. හරි? ඊළඟ පන්සලට ගිහිල්ලා කතා කරනවා හාමුදුරන්ට. පන්සලට කතා කළාම හාමුදුරුවෝ ඔය මොකක් හරි කරගෙන ඉඳියොත් එහෙම එතනටත් එන්න බැන බැන. එනේද මු සිවුරක් නැතුව හිටියම යනවා. අඳුරින් විතරයි හිටියේ. එනේද මුන් ඇහැටි. ඔන්න බැන බැන එනවා ගෙදරයි. ඇයි ශ්‍රද්ධාවකින්වත් භක්තියකින්වත් කිසිම දෙයකින් නෙමෙයි නේද දෙන්නම් වාලනේ දැන් මේක දෙන්න හදන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න හාමුදුරන්ට යන්නම් කතා කරලා ඔය දන් දෙනවා. එතකොට ලෝභය දුරු කළත් නැහැ. අලෝභ සිතකින් නෙමෙයි දන් දෙන්නේ. මම මේ බලපම් බං ඉතින් මම මෙච්චර මහන්සියෙන් හම්බ කරේ ඈ ඈ මේ බිස්නස් වලින් මේක හම්බ කළේ මම මේ දරුවා හැර ඊළඟ මේ අවුරුද්ද ඉස්කෝලේ යනවා බං උට මේ අරන් දෙන්නේ මම මම මේක කළේ. දැන් බලන්න මේ කාලකන්ණි ගෑණී ඉඳ මේ දැන් මේ ටික දෙන්න එපා මේ හාමුදුරන්ට පිරිකරවලට කියන්නේ නැද්ද? කියනවා.
හරිද? දැන් එතකොට අලෝභත් නැහැ. ආදේශත් නැහැ. එතකොට ලෝභය පිරීලා, ද්වේෂයත් පිරීලා, අන්තිමට කොහොමත් මෝහය පිරීලානේ තියෙන්නේ. දන්නේ නැහැ නේ මොකද්ද මේ කරන්න යන්නේ කියලා. එතකොට කිසිම කුසලයක් සිද්ධ වෙනවද? 1%ක්. ආ යන්න විදියක් නැහැ ඇයි ඒ? අනුමෝදන් කරන්නේ පින් නෙමෙයිනේ මොනවද අනුමෝදන් කරන්නේ? පව්. පින් විතරක් නෙමෙයි පව්ත් අනුමෝදන් වෙන්න පුළුවන්. අනුමෝදන් වෙනවා කියන්නේ අනුව මෝදණයටපත් වීම. මෝදණය වෙනවා කියන්නේ සතුටටපත් වෙනවා. අනුව සතුටටපත් වෙනවා. ඔබ යමක් කළා මෙතන කිව්වට පස්සේ මම මහා මම අටපිරිකර පූජාවක් කළා කියලා කිව්වම අපි හැමෝම සතුටටපත් වෙලා ඒකට අනුව අපි සතුටටපත් වෙනවා. එතකොට අපිටත් පිනක් සිද්ධ වෙනවා. ඒකට තමයි කියන්නේ පින් අනුමෝදනාව. ඒ වගේම තමයි පෞත් අනුමෝදන් වෙන්න පුළුවන්. ඔබ මහා පාප කර්මයක් කළා. ඔබ ඇවිල්ලා කියනවා ආ මම මේ මම අරුත ගැව්වා. අපි මොකද ඔය කොල්ලෝ කියන්නේ? නේ මම අරුත ගැව්වා දත් නෑ. ඔගේ දත් වැටිලා මේ ලේ වැක්කෙන්නේ. අනිත් ආ නියමයිනේ මම. අපිට නේද මොකද අනුමෝදන් උනේ? පා. එතකොට අරූපව කළා ඇවිල්ලා අර ගෝතිය ටිකවත් ඒක අනුමෝදන් කෙරෙව්වා. එතකොට දැන් දානයක් දෙද්දි දැන් තන අපි අපේ අම්මා තාත්තා බුද්ධඝමයේ හින්දා ඒගොල්ලෝ දන් දෙනවා දැකලා දැන් අම්මා තාත්තා කියන හින්දා දන් දෙනවා. එතකොට යාට පිනක් සිද්ධ වෙන්නේ නැහැ නේද? නැහැ. පිනක් දැන් අර අපි උපයන්නේ නරක විදිහට බුද්ධඝමයේ හින්දා සමහරවිට කවුරු හරි කරන කමට කවුරු හරි කියන කමට ඒ වගේ අවබෝධයක් නැතුව දන් දෙනවා. ගොඩාක් දන් දෙනවා. එතකොට ඒක පිනක් නෑ. තියෙනවා. මේකයි ඔය ඔය පින දැන් ඔය පිනම තියනවා කාටද දැන් Hindu අය ක්‍රිස්තියානි අය මුස්ලිම් අය පොඩි තරම් දන්ද දෙන්නේ මුස්ලිම් අය දන් දෙනවා හරියට ඔය අපි ඔය මොනවා කිව්වද මේ මිනිස්සු මරණට පස්සේ දවස් 40 දානේ 60 දානේ යිගේ හරියට දාන දෙනවා ක්‍රිස්තියානියත් එහෙමයි ක්‍රිස්තියානියන් 3 මාස දානේ 7 දවස් දානේ දෙනවා ඇති ඒ කියන්නේ ඒ හාමුදුරුවෝ කියන නෑ නෙමෙයි පල්ලියට ගිහිලා ස්වාමීන් වහන්සේ කතා කරලා එහෙම කරනවා මොකද දන් දෙනවා කියන එක මේ සමාජයට පොදු දෙයක් නමුත් ආර්යත්වයෙන් දන් දෙන්නේ කොහොමද කියන එක අපි බලන්න. ඉතින් ආර්යත්වයෙන් දන් දෙන්න නම් අපි මෝහය දුරු කළ ඕනේ දන් දෙන්න. බලන්න මෙන්න මේ චින්තනයෙන් ඔබට දන් දෙන්න පුළුවන් නම් ඔබ හිතනවා මම සාංගික දානයක් දෙන්න ඕනේ කියලා. එතකොට ඔබ හිතන්නේ මෙන්න මේ විදියට. ඔබ හිතනවා මාගේ සාස්තුරයන් වහන්සේගේ ඒ උත්තමූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා සිව් පසයෙන් විතරයි ජීවත් වෙන්නේ. එතකොට උන්වහන්සේලාට මම දානයක් පිළියෙල කළා. උන්වහන්සේලාට මේ දානය මම පූජ කළාම උන්වහන්සේලා මේ දානය පිළිඅරගෙන මේ දානය වළඳලා උන්වහන්සේලාගේ ශරීරය පවත්වාගෙන යන්න අවශ්‍ය ශක්තිය මේ දානෙන් ලබා ගන්නවා. ඒ දානෙන් ඒ ශක්තිය ලබාගෙන උන්වහන්සේලා භාවනා කළා. උන්වහන්සේලා ඒ ප්‍රාර්ථනා කරන නැත්නම් උන්වහන්සේලා ඒ උත්සාහ කරන ඒ මාර්ගඵලය කරා යනවා. අන්න එහෙම හිතලයි ඔබ දන් දෙන්නේ. ඔබ ඔය දාන පින්වතුනි මේක වරදවා වටහන්න එපා. ඔබ ඔය දාන දෙන්නේ අර පන්සලේ ඉන්න හාමුදුරුවන්ට නෙමෙයි. ඔබ ඔය දාන දෙන්නේ ඉමම් වික්ඛං සපරික්කාරං සහට්ඨ පරික්කාරං භික්ඛු සංඝස්ස දේම කියලා කියනවා බහලා දිනා නේද? එතකොට කියන්නේ භික්ඛු සංඝයා වහන්සේටයි මේ දානය පූජ කරන්නේ. එතකොට ඔබ දැනගන්න ඕනේ භික්ෂුව කියන්නේ කවුද? සංඝ කියන්නේ කවුද කියලා. භික්ෂුව කියලා කියන්නේ භවයේ ශය කරපු කියන අර්ථය. සංඝ කියලා කියන්නේ සංගසා දාපු අර්ථය. සං කියලා කියන්නේ ඉපිදිපිදි මෙරි මෙරි යන්න සකස් වෙන මේ එකතුවට සං ඉපිදිපිදි මෙරි මෙරි යන්න සකස් වෙන එකතුවට තමයි සං කියලා කියන්නේ. ඔය සම්මා සංකප්ප සංසාර සංසර්ග කී කී එන්නේ ඔක්කොම සං. ඕක හරිම වැදගත් වචනයක් සං කියලා කියන්නේ. ඉපිදිපිදි මෙරි මෙරි යන්න සකස් වෙන එකතුවට සං කියලා කියනවා. ඒක සං ගසා දාපු උත්සමය. ඉපදීපදී මෙරි මෙරි යන මේ එකතු වෙන මේ එකතු ටික ගසා දාපු උත්තරය තමයි සංඝ කියලා කියන්නේ. එතකොට මේ දෙන්නේ කාටද? ආර්ය වූ සංඝ රත්නයට සහ භික්ෂුන් වහන්සේට. එතකොට ඔය කියන කුලකයට ඔබගේ පන්සලේ හාමුදුරුවෝ ආයතන නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ප්‍රශ්නෙකුත් නැහැ ඒකේ. අපි අයි ඒ උත්තරයන් වහන්සේලාට නෙමෙයි අපි දන් දෙන්නේ. අර උත්තරයන් වහන්සේලාටයි දන් දෙන්නේ. භික්ෂු සංඝයා වහන්සේ නිමම් භික්ඛං සපරික්කාරං සහට්ඨ පරික්කාරං භික්ඛු සංඝස්ස දේම ඒ භික්ඛු සංඝයා වහන්සේටයි මම මේක පූජා කරන්නේ. එතකොට තුන් කාලත්‍රයෙන් වැඩ සිටින මේ අතීත භවයන් දිස්සේ වැඩ සිටියා වූ වර්තමානයේ වැඩ සිටින්නා වූ අනාගතයේ වැඩ සිටිය හිතන්නා වූ ඒ සියලුම අරහත් වූ සංඝයා වහන්සේටයි මේ දාණය මම පූජා කරන්නේ කියලා ඔබ දන් දෙන්නේ. ඔබ බුද්ධ පූජාවක් තිබ්බට පස්සේ බුද්ධ පූජාව කන්නේ කවුද? සතෙක් නේද? කවදක්වත් ඒක අඩුපාඩුවක් කියලා නැහැ නේද? බුද්ධ පූජා දින ගන්නකොට බුදුහාමුදුරුවෝ භාගයක් කාලා නැහැ නේද?
ඒකෙන් අනිවාර්යෙන් ඒක එහෙමම තියෙනවා ඔබ ඊට පස්සේ ගිහලා ගෙදර ඉන්න බල්ලට හරි කාට හරි කන්න දෙනවා. එතකොට ඔබ බුද්ධ පූජාව හදන වෙලාවේ ඔබ හිතනවා ආ මේ 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 බල්ලගේ කෑම එක ඈ. හරි? දැන් මේ නිකන් හිතන්න. හරිද? දැන් මිනිස්සු එහෙම කරනවා. දැන් දන්නවා ඒකාන්තයෙන් මේකෙන් පස්සේ බල්ලට යන්නේ කියලා. මේකෙන් පස්සේ බල්ලටනේ යන්නේ. එතකොට අන්තිමට දාන්නේ හදන්නේ කොහමද? බල්ලට. මේ බල්ලගේ කෑම එක ඉස්සල බුදුහාමුදුරන්ට තියන කන්නේ නෑනේ. එහෙම පූජා කරනවා. එහෙම මානසික මට්ටමට මිනිස්සු එනවා. එතන ඔබගේ දානේ ඔබ බුදුහාමුදුරන්ට පූජා කළාට පස්සේ ඊට පස්සේ දාන්නේ බල්ලට නම් ඔබ බල්ලට නෙමෙයිනේ කෑම හදන්නේ. ඔබ කාටද කෑම පූජා කරන්නේ? බුදුහාමුදුරන්ට. එතන බුදුහාමුදුරන්ට ඔබ දානේ පූජා කරන්නේ ඇයි? අර දින සද්ධාව. නැත්නම් අර අර දින භක්තියට. ඒ සද්ධාවට පැමිණිච්ච කෙනාට ඒක කරන්න පුළුවන්. ඒ භක්තියට. ඒතර උන්වහන්සේට පූජා කරන දානේ කන්නේ වෙන කෙනෙක්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔබට තථාගතයන් වහන්සේට දීපු දානයක ආනිසන්ද තියෙනවා. ඒ වගේම තමයි ඔබ හාමුදුරන් වහන්සේලා දනට ආරාධනා කරලා මත ඔබ දානය දෙන්නේ ඔය වැඩ ඉන්නව හාමුදුරන්ට නෙමෙයි. ඔබ මේ හාමුදුරතුලින් දකින්න ඒ මහා සාරිපුත්‍රයන් වහන්සේව. මගේ ගෙදර හාමුදුරෝ 100ක් නමක දානයක් දෙනකොට පළවෙනියටම වඩින හාමුදුරුවෝ මම දැක්කේ කවුරු විදියටද? සාරිපුත්‍රයන් වහන්සේ විදියට. ඒ හාමුදුරුවෝ එන්නේ කොහොමද යන්නේ කොහොමද මට ඒ කිසි දෙයක් වැඩක් නැහැ. මම දැක්කේ මහා සාරිපුත්‍රයන් වහන්සේ. මොකද මම උන්වහන්සේගේ ගුණ මෙන්න මෙච්චරක් දන්නවා. ඒ දන්න ටික මට හොඳටම ඇති පින්වතුනි 7 වතාවක් සක්විති රජපදවිය ලබන්න. ඒක 100තරම් මැරුණොත්. ඒ තරම් උත්තමයන් වහන්සේ නම. මහා සාරිපුත්‍රයන් වහන්සේ. එතන මම උන්වහන්සේවයි දැක්කේ තුල. එතන මහා මොග්ගල්ලාණන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ. මම උන්වහන්සේලාගේ ගුණ යම් ප්‍රමාණයකට දන්නවා. බින්දු මාත්‍රයක් දන්නවා ඉදිකට තුඩක් දන්නවා මම උන්වහන්සේනව සිහියේ පිහිටවගෙන මේ උන්වහන්සේනටයි මේ මහා දානේ මම පිළිදෙල කරලා පූජා කරන්න කියන හැඟීමෙන් තමයි මම පිළිදෙල කරලා පූජා කළේ ඔබත් ඒතනටයි එන්න ඕනේ එතකොට අර හාමුදුරුවෝ ඉන්න මෙහෙම වාඩි වෙලා මෙහෙම කකුල් හොල්ලන හාමුදුරුවෝ ඉන්න පුළුවන් ඕක දැකලා මේ නේද මු කකුල් හොල්ල නැහැටි ඔය දාන දෙනකොට අන්න බැලුවා නම් ගෙදියයි ඔන්න හිතන දේවල් මේ දාන දෙන වෙලාව ඉතින් අලෝභ ආදේශ අමෝහ කොහෙ කැලේ ඒවා දින්නේ ඒව ගැන ඔරුවේ බින්දුවක් කරන්න ඒ වෙනතම ඊට ඉස්සර දාසින් ඉඳලා ඉදි මරලා ඉදි මරලා ඉදි මරලා දාන ඔන්න ඕක නෙමෙයි පින්වතුනි හරි දානෙ ඔබ පිළියෙල කළා ඔබ දානෙ දෙන්න වෙලාවේ ඔබගේ සිහිය පිහිටව ගන්න ඒ තුනට ඔබ එතකොට දානෙ දෙන්නේ කොහොමද අනිත් එක තමයි ඔබ අමතක කරන්න එපා අන්තරා පරිණිබ්බායි කියලා කොටසක් මේ ලෝකේ ඉන්නවා ඒ අන්තරා පරිණිබ්බායි කියලා කියන්නේ ධර්මයේ දන්න අයට මේක තේරෙන්නේ නැදන්න අයට තේරෙන එකක් නෑ සමහර විට නමුත් තේරුම් ගන්න උත්සාහ කරන්න ඔය කාමරාග පටික කියන එක අයින් කළාම ඊළඟට අරූප රූපරාග අරූපරාග කියන කොටස් දෙකක් තියෙනවා ඔය දෙකත් අයින් කළාට පස්සේ ඒගොල්ලන්ට කාම ලෝකේ උපදින්නත් බෑ රූප ලෝකේ උපදින්නත් බෑ අරූප ලෝකේ උපදින්නත් බෑ නමුත් කෙනෙක් ඉන්න පුළුවන් කාමරාග පටික අයින් කළා රූපරාගත් අයින් කළා අරූපරාගත් අයින් කළා ඒ අයින් කළ ඉවරලා මරිච්ච. හරි ඒ එතනට ගිහිල්ලා මැරුණා. එතකොට එතනින් එහාට ඒවරන්නේ ජීවත් වෙන ලෝකයක් නැහැ. නමුත් නිවන් දැකලත් නැහැ. ඒ මාන උද්දච්ච අවිද්‍යාව තාම තියෙනවා. අන්නේ අයට කියනවා අන්තරා පරිනිබ්බායි කියලා. එන්නේ අන්තරා පරිනිබ්බායි කියන කොටස අපි දෙන දානෙ පිළිගන්න එතනට වඩිනවා. අපිට පේන්නේ නැහැ ඒක. නමුත් මනස දියුණු කරපු කෙනෙකුට බලා ගන්න පුළුවන්. ඔබ දෙන දානය මහා මහා ආනිසංස දායකයි. ඒකයි මම කියන්නේ මම නෙමෙයි පින්වතුනි මේ සතාගතයන් වහන්සේ කියන්නේ යම් කාලයක මාගේ ශාසනයේ අවසාන කාලය වෙනකොට කාසාව කණ්ඩකයෝ කියලා පිරිසක් බිහි වෙනවා. කහ සිවුරක් විතරක් දරාගෙන ඉන්න දැන්ටත් බිහි වෙලා ඉන්නේ. කහ නූලක් නෙමෙයි පින්වතුනි කහ සිවුරක්. කහ පාට රෙද්දක් ඇඟ දරාගෙන ඉන්න පිරිසක් බිහි වෙනවා. මම කියන්නේ හැම හාමුදුරුවෝ කෙනෙක්ම කියලා. නහ හාමුදුරුවන්ට නිග්‍රහ කරන්න එහෙම නෙමෙයි. කාසාව කණ්ඩකය කියලා පිරිසක් බිහි වෙනවා. අන්නේ අයට දෙන දානෙත් මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුහාඳුර දේශනා කරනවා. ඒ හේතුව තමයි අර අන්තරා පරිනිබ්බායි කියන උත්තම පිරිසට අයිති දානෙ අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දානෙ අපි පිළිල කරලා දෙන්නේ ඒ වැඩ ඉන්න හාමුදුරුන්ට නෙමෙයි. ඒ කාලා තුන් කාලත් ඒ දිස්සෙන් වැඩ සිටිනා වූ මහරහතුන් වහන්සේලා වෙනුවෙන් මේ දානෙ පූජා කරනවා. මේ දානෙ දෙන වෙලාවේ ඔබේ හිතේ හිටින්න ඕනේ මොකද්ද? මම මේ දානෙ මං මහන්සියෙන් උපයාගත් සපයාගත් දෙයක්. මේකෙන් මම මේ දානෙ පිළිල කරලා දෙන්නේ මේ මාගේ ශාස්ත්‍රවේන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ. මුන්වහන්සේලාට මේ නිවන් මඟ පහක කරගන්න ශරීරය පවත්වාගෙන යන්න මම මේ දානෙ හැදලා පූජා කරන්නේ මේ ශරීරේ මේ දානෙ මේ මුන්වහන්සේලාගේ ශරීර ශක්තිය වඩා ගැනීම උදෙසා පූජා වේවා
ඔන්න ඔය හැංගීමයි ඔබ තුල තියෙනවා. ඔන්න ඔය හැංගීමෙන් ඔබට දානයක් දෙන්න පුළුවන් නම් හිතේ මවාගෙන රහතුන් වහන්සේලා හිතේ මවාගෙන උන්වහන්සේලාට මේ දානය පූජා කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා නම් ඔබ දෙන දානය මහත්ඵලයි මානසන්තයි. හාමුදුරුවෝ කෝටිකට දන් දුන්නත් වැඩක් නැහැ. ඔන්න ඔය සිතුවිලි ධාරාව තමන් තුල නැත්තම්. දැන් බලන්න ඔබ බෞද්ධෙක් විදිහට දන් දුන්නා. එහෙමම ඔබ හිතලා බලන්න ඔබ ගිහිලා දන් දෙනවා අනාථ නිවාසයේ දඟලන කොල්ලුරැලට. ඔබට දැන් සන්තෝෂයක් ලබන්න පුළුවන්. මෙහෙම වැල්ල හිටියොන් කන්න නැතුව වැල්ල හිටියොන් ඔබ දන් දීලා උණු නැගිට නැගිල්ල ඉවරලා දඟලන්න පටන් ගත්තා. ඒකනම් ඔබේ හිතේ තියෙන ඔබට මහාසු සන්තෝෂයක් ලැබේ. එහෙන් යම් කිසි පිනක් සිද්ධ වෙයි. ඔබ බලාපොරොත්තු වෙලා හිටියේ ඒකනම්. ඒකම ඔබට කරන්න පුළුවන් බලු පැටව ටිකක් ඉන්න උන්ට කන්න නැහැ බැල්ලි මැරිලා හාමතේ ඉන්නේ. ඔව මොකද කරන්නේ කඩෙන් කිරි පැකට් එකක් අරගෙන ඒක හදලා උන්ට දෙනවා. ඒ උන්ට දුන්නාට පස්සේ උන් ඒ කිරි ටික වියලා ඉවරලා දැන් උන්ට ශක්තිය ආව ඇඟට උන් දැන් නටනවා. උන් නැට්ට වනවන ඔයාගේ වටේ කැරකෙන. ඒක කැරකෙන රෝදාහරි සන්තෝෂ. දැන් වඩි දෙනවා හානිය ආවුදුරු දන් දුන්නා වගේ මේක. මහා පිනක්නේ මං කරගත්තේ. ඈ හාමතේට බල්ලු ටිකට කන්න දුන්නා. දැන් උන් නටනවා. ඔබ ඒකෙන් නම් එක්ස්පෙක්ට් කරන්නේ ඒකෙන්. ඔබට ඒ පින උරුමයි. නමුත් ඔබ එක්ස්පෙක්ට් කරන්නේ මේ මහත් වූ වීරයන් වහන්සේලා අපරිමිත ධෛර්යයෙන් කෑම බීම ගැන හිතන්නේ නැතුව නිකන් හිතන්න පින්වතුනි ඔබ ඉදෑරියොත් ඒ හාමුදුරුවන්ට පිණිසිඟවන්නේ මම ආයිත් මම කියනවා මේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ තථාගත ශ්‍රාවක සංඝයා ගැන හරි එතකොට ඒ උන්වහන්සේලා කැලේ ඉඳලා නැත්තම් තමන්ගේ ආරාමයේ ඉඳලා එළියට ඇවිල්ලා පින්දපාතේ වැඩලා ඒ පිඳුස් පිඳු අරගෙන ආපහු කුටියට ගිහිලා වළඳනවට වඩා ඔබට පුළුවන් ඒ කාලෙත් උන්වහන්සේලා ඉතුරු කරලා දෙන්න. ඔන්න ඕකයි ඔබගේ හිත් තුළ තියෙන්න ඕනේ. අනේ මේ මුන්වහන්සේලා දැන් පිඳුසිඟා වැඩියොත් ඒ කා ගොඩ ලොක කාලයක් යන උන්වහන්සේලා පිඳුසිඟා වැඩි. ඒ කාලෙත් මං ඉතුරු කරලා දෙන්න ඕනේ මුන්වහන්සේලාට. මුන්වහන්සේලාගේ නිවන් අවබෝධ කරන්න මං ඒ කාලෙත් ඉතුරු කරලා දෙනවා මමම දානි හදලා මම ගිහිල්ලා දෙනවා උන්වහන්සේලාගේ ළඟට. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා කොහොමද නිවන් පසක් කරගන්නේ? ඔන්න ඔය හැංගීමයි ඔබට තියෙන්නේ. මුන්වහන්සේලා පිඳුසිඟා වඩින්න ගොඩක් මහන්සි වෙනවා. ඒ මහ විදාවට පත් වෙච්ච ශරීරයත් තියාගෙන භාවනා කරන්න බෑ. ඒක නිසා මම මුන්වහන්සේලා මගේ වාහනෙන් ගෙදරට වඩම්මල මං දන් දීලා මං නැවත උන්වහන්සේලා ගිහින් දානවා ඒ උන්වහන්සේලා භාවනා කරන කුටියට. ඒකයි ඔබට හිතෙන්න ඕන. ඔබ පන්සලට ගිහිලා ඔබ වඩම්මන්නේ හාමුදුරුවරු කියන රහතන් වහන්සේලා. සංඝ පරම්පරාව ඔබ වඩම්මන්නේ. කවුරු ආවත් ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් මගෙන් අහුවා මේ මුල් කාලේ මගෙන් අහුවා ප්‍රශ්න මොනවද? අපි මේ හාමුදුරුවන්ට බයිනෝ මිනිස්සු ඒක හොඳ නරකද කියලා. නරකයි. කොහොම? කාටවත් බයින් හොඳ නැහැ. නේද? හාමුදුරුවන්ට තියා මේ අන්‍යාගමික ශාස්ත්‍රූපරේකටවත් බයින්න බෑනේ කාටවත්. නේද? නමුත් ඔබ කොහොමද සැලකිය යුත්තේ? ඔබ හිතන්න මේ දේ. ඔබ මහා සාරිපුත්‍රයන් වහන්සේට ගරු කරනවද නැද්ද? ගරු කරනවා. එතන සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිමයක් හත්තරණින් හදලා තිබ්බත් ඔබ ගරු කරනවද නැද්ද? ගරු කරනවා. සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිමය. එතකොට නැත්තම් ඔබ සඳුන් වලින් හදලා තිබ්බ ගරු කරනවද නැද්ද? ගරු කරනවා. බොහොම සුවඳවනවා නේද? ඔබ ගරු කරනවා. උන්වහන්සේගේ පිළිමයක් හදලා දෙන අසූචියෙන්. දැන් ඔබ ගරු කරන්නේ නැද්ද ඒකට? ඈ? ගරු කරනවා. ඇයි? සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිමය හදපේකින් වැඩක් නැහැ. අන්න ඒකමයි ඔබ හිතාගත යුත්තේ. සාරිපුත්‍රයන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතෙන උත්තමයෝ සිල් සුවඳ විහිදුනත් දුස්තිල දුර්ගන්ධය විහිදුනත් උන්වහන්සේලා කවුද? සාරිපුත්‍රයන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතගෙන ඉන්නේ. ඒක නිසා අපිට වැඩක් නැහැ ඒක. උන්වහන්සේලා සීල උනත් එකයි අපිට දුස්සීල උනත් එකයි. හාමුදුරුවෝ කෙනෙක් දිහා බලනකොට ඔබට පේන්න ඕනේ කවද? සාරිපුත්‍රයන් වහන්සේලා. මහා මොග්ගල්ලාණන් වහන්සේලා. ඒකයි වෙන්න ඕනේ. එතකොට ඔබ දෙන දානේ මහත්ඵලයි මහන්සංසයි. එතකොට ඔබ හිත පිහිටවගෙන දන් දෙන්නේ. ඔබ ලෝභය දුරු කළා විතරක් නෙමෙයි මෝහය දුරු කළා ද්වේෂය දුරු කළා ඉඳන් දෙන්නේ අපි දැන් දානේ දෙනකොට අපි මම දන්නේ අනිත් අය කරනවාද කියලා අපි කියන්නේ කාය වර්ණ බල වීර්ය ප්‍රඥා ලැබෙන්න ලැබිලා මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා අදහසින් නම් දෙන්නේ මේක ගන්න කෙනාට ඒ අවබෝධය තිබ්බත් නැත්නම් අපි ඒ අවබෝධය නම් දෙන්නේ අපේ පින හරි කුසලේ හරි අපිට තියෙනවා ඔව් මෙහෙමයි එතන ගන්න ඕනේ මෙන්න මේ දෙක ඔය ආයුවන්ව සුකම් බලන් කියලා කියන්නේ නේද? ඒකනේ ඒ කියන්නේ. ඒ කියන්නේ චතුල් වර්ණ ලැබෙනවා. ආයුවන්ව සුකම් බලන්. ආයුෂ වර්ණ සැප බල. නේද? එතකොට ඔය හතර ලැබෙන්න ඕනේ මොකටද? ඔන්න උතනත් බලන්න. දැන් ඔය අද ඔය ටික ඉතුරු වෙලා තියෙනවා වේදේ. වේද ගන්ධ තියෙන இந்து ආගමේ. ඔය ආයුෂ සැප බල ප්‍රඥා කියන සැප බල කියන එක ආයුෂ වර්ණ සැප බල කියන හතර වේදේ හිතුවලා තියෙනවා. ඔය වේදේට ඔක ආවේ කොහෙන්ද?
කාශ්‍යප බුදුහාඳුරන්ගේ. කාශ්‍යප බුදුහාඳුරන්ගෙන් ඕක වේදගන්තවලට එකතුණා. වේදගන්තවලට එකතු වෙලා අද ඒගොල්ලෝ ඕක පාවිච්චි කරනවා. ඒ අර්ථයෙන්ම තමයි අද අපේ මිනිස්සුත් ඕක පාවිච්චි කරන්නේ. ආයුෂය වැඩි වෙන්න ඕනේ ඇයි? ඔන්න දැන් එන්න තථාගත ධර්මයට. තථාගතයන් වහන්සේ දේශනා කරපු එක විග්‍රහ කරමු. දැන් මොකද කරන්න ඕන ටක් ගාලා? පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ඔන්න සිහිය පිටව ගන්න දැන් මුඛ්‍ය පරමාර්ථයට. මොකද්ද මුඛ්‍ය පරමාර්ථය? නිවන. නිවනට හිත පිටවගෙන ඔන්නෝග විග්‍රහ කරගන්න. ඔන්න විග්‍රහ කරන්නේ මොකද්ද? ආයුෂ. ඇයි ආයුෂ ලැබෙන්න ඕනේ? පින් කරන්න. පින් කරන්න හේවත් කුසල් කරන්න. නේද? ඔබට ආයුෂ ලැබෙන්න ඕන. ඔබ ආයුෂ ප්‍රාර්ථනා කරනවා. නැත්තම් මොකටද ආයුෂ ප්‍රාර්ථනා කරන්නේ? මොනව කරගන්නේ? මහා පාප කරන හරක් මරණෙක් ඉන්න. උත් දානයක් දීලා කිව්වොත් එහෙම ආයුෂ ලැබේවා මට. මොකටද? තව වැඩි දැන් වැඩි හරක් ටික මරාගෙන තව වැඩි අපාගත වෙන්න. හොඳ නැද්ද? ඒක නෙවෙන්නේ අන්තිමට උට. නේද? කසිප්පු ටිකක් බීලා නගලන එකෙක් ඉන්න. උටත් ආයුෂ ඕනේ. මොකටද ආයුෂ ඕනේ උට? තව පව් කරගන්න. කසිප්පු බීලා ඒ ටික කරගන්න. එතකොට ඒක නෙමෙයි ඔතන බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි දානයක් දීලා එතුමා කිව්වාගේ දානයක් දීලා අපි ඒක ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒක අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ විදිහක් තියෙනවා. නැත්නම් එහෙම මොකද වෙන්නේ? අපි දීපු දානේ බලාද වෙනවා. මම ඒකට උදාහරණයක් කියන්න. අපි දානයක් දුන්නට පස්සේ දෙව් සැප බලාපොරොත්තු වෙනව නේද? අද හාමුදුරුවෝ ලොකු වැරද්දක් එදෙන කරන්නේ. සමහර හාමුදුරුවෝ දානේ ඔක්කොම දීලා ඉවරලා කියනවා නේද? මේ දුන්නා වූ මහා දානේ මේ කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමේ ඈ දෙව් මිනිස් සැප කෙලවර. ඔය කතාව කියනව නේද? දෙව් මිනිස් සැප කෙලවර කියලා. මං කතාවක් කියන්න. එක්තරා බුදුහාමුදුරුව කෙනෙක්ගෙන් පස්සේ ඔය අටවිසි බුදුරුවන්ගේ එක්තරා බුදුහාමුදුරුව කෙනෙක්ගෙන් පස්සේ අබුද්ධෝත්පාද කාලයක් ආවා. ඒ කියන්නේ දහත් ධර්මයේ ලෝකේ නැහැ. යටපත් වෙලා ගිහිල්ලා. බුදුවරු දෙන්නේගේ අතර කාලේ. ඒ කාලෙදි තමයි පසේ බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. පසේ බුදුවරු 500ක් පහළ වුණා ලෝකෙට. ඒක අයිය කෙනෙකුගේ මල්ලි කෙනෙකුගේ ලොකු උක්හේනක් වෙව්වා. ඒක ඒ කාලේ ඒ උග්ගස්සල තියෙන ඒ උග්ගහ කැපුවාට පස්සේ පැණි බේරෙන උග්ගයන්. එන්න එහෙම උග්ජාතියක් තිබිලා තියෙන්නේ. එතන කපපු ගමන් අනිත් පැත්ත හරවල කට බඳින්න ඕනේ මේ වෙහෙකින්. න්‍යාර තැඹිලි ගෙඩියක් කැපුවා වගේ නැත්තම් ඔක්කොම මේ ටික වැස් වෙනවා. මේ මල්ලි ගියා උක්හේනට උදේට කන්න උග්ගස් දෙකක් කපාගෙන එන්නේ. ඒ උග්ගස් දෙක කපාගෙන කට බඳගෙන ආවා. ඒ එනකොට දැක්කා මේ එක්තරා පසේ බුදුරන් වහන්සේ නමක් පිණිස ගාවන්න. ඒ පිණිස ගාවන්න පසේ බුදුරන් වහන්සේට එක උග්ගහක් පූජා කළා. එක උග්ගහක් පූජා කළා. එයා ප්‍රාර්ථනාවක් කළා. මේ කරගත්තව පින් බලෙන් දෙව් මිනිස් සැප කෙලවර මුන්වහන්සේගේ පත් වෙලා දෙන තත්ත්වයටම පත් වේවා කියලා. එහෙනම් මුන්වහන්සේගේ මාර්ගයට මං යත්වා කියලා ප්‍රාර්ථනාවක් කළා. දෙව් මිනිස් සැප කෙලවර. ඊට පස්සේ මෙයාට හිතුණා අයියා බැන්නත් කමක් නැහැ. මම දැන් බොහොම ශ්‍රද්ධාවටපත් වෙලා බොහොම භක්තියටපත් වෙලා ඉතින් මුන්වහන්සේ බොහොම සන්තුම්. ඒක නිසා මම මේකත් පූජා කරනවා කියලා අනිත් එකත් හැරුවා පාත්‍රයට. හලලා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා අයියට දැන් උග්ගස් නැතුව ගෙදර යනකොට අයියෝ කෝ උග්ග. අයියේ මට සාන්ත පුද්ගලෙක් හම්බුණා. ශ්‍රමණයෙක්. මම උන්වහන්සේට මගේ උග්ගහ පූජා කළා. මං ඔබගේ උග්ගහත් පූජා කළා උන්වහන්සේට. ඔබට ඕනම් මම සල්ලි දෙන්නම්. නැත්තම් ඔබ පින් අනුමෝදන් වෙන්න. කියන අර උන්වහන්සේගේ සාන්ත ස්වභාවය විග්‍රහ කළා. ඒ විග්‍රහ කළාට පස්සේ අර අයියා මොකද කළේ? ඒ වෙලාවෙම කිව්වා නෑ මට සල්ලි එපා. මට උන්වහන්සේගත් මගම ගැනීමට මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. දෙව් මිනිස් අප මොකුත් නැති. ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ ඊට පස්සේ පහළ වෙච්ච බුදුහාමුදුරන්ගේ කාලේ අර අයියා ශාසනේ පැවිදි වෙලා අරහත්ත්වයට පත් වුණා. මල්ලි ඒ ශාසනේ බොහෝම කුළුපග දායකයෙක් බවට පත් වුණා. බොහෝම කුළුපග දායකයෙක් වෙලා අප උපස්ථාන කළා. මරණින් පස්සේ දිව්‍ය ලෝකෙ ගියා. ආයි දිව්‍ය ලෝකෙ ඉඳලා ඊළඟ බුදුහාමුදුරන්ගේ කාලේ ලෝකෙට ආවා. ආයි දායකයෙක් වෙලා බොහෝම හොඳට බුදුහාමුදුරන්ට අප උපස්ථාන කළා. ධර්මයත් ඇහෙනවා. අප උපස්ථාන කළා. ආයි දිව්‍ය ලෝකෙ ගියා. ඔය විදිහට කියලා බුදුවරු 7-8 නමක් ලෝකෙ පහළ වුණාට පස්සේ අපේ බුදුහාමුදුරන්ගේ කාලේ ලෝකෙ පහළ වෙලා තමයි නිවන් අවබෝධ කරගත්තේ. දැන් බලන්න අර කරපු ප්‍රාර්ථනාව නිසා මොකද වුනේ? හිත දූෂණය වුණා.
මහා වැරදි ප්‍රාර්ථනාවක්ද කළේ? නෑ. නමුත් කාමුක ප්‍රාර්ථනාවක් කළේ. ඇයි? දෙව් මිනිස් සැප. දාන දීලා හෝ පින්කම කරලා ඉවරලා දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කළා. එහෙනම් ඔබ දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කරන්න යන්න එපා. ඔබ කෙලින්ම නිවන ප්‍රාර්ථනා කරන්න. ඒකෙන් කියවෙන්නේ නෑ ඔබට දෙව් මිනිස් සැප ලැබෙන්නේ නෑ කියලා. ඔබ A level වලට ලෑස්ති වෙන්න. එතකොට GCSE කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක ඉමේ ලියාගත්තා. A level වලට ලෑස්ති වුණා නම්. ඒකයි වෙන්න ඕනේ. එතකොට අර මහත්මයා කිව්වා වගේ අර ආයුෂ මොකටද ලැබෙන්න ඕනේ? ඔබ ආයුෂය ප්‍රාර්ථනා කරන්නේ මොකටද කියන එක අවබෝධ කරගන්න. මේ දැන් ගත කරන lifestyle එක යන්න නම් නෙමෙයි. ඔබට මොකටද ආයුෂ ඕනේ? ඔන්න ඕක අවබෝධ කරගෙන ආයුෂය ගන්න. දැන් එතකොට තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු ආයුෂය බවට පත් වෙන්නේ. ආයුවන් සුකම් බලං කියන හතරට එන්නේ. වර්ණය කියන්නේ මොකක්ද? එතන වර්ණය කියන එක අදහස් කරන්නේ මොකක්ද? නෑ, එතන වර්ණය කියන එකෙන් අදහස් කරන්නේ අර ශරීරයේ තියෙන නිරෝගීකම. ඒ කියන්නේ එතන එතනම අර පැහැපත්කම කියන එකත් එනවා. නමුත් පැහැපත්කමම නෙමෙයි. ඒක තේරුම් ගන්න එතන. පැහැපත්කමම නෙමෙයි තමන්ගේ ශරීරය. දැන් ආයුෂයේ හරි ආයුෂයේ වැඩි වුණාට වැඩක් නැද්ද? ඔබ මේ ආයුෂ තියනවා 120ක්. කොන්දපන්න තියෙනවා. දැන් ආයුෂ 300ක් තිබව වැඩක් තියනද? නැහැනේ. එතන මේ ආයුෂය ඊළඟට වර්ණ. හරි, මේ වර්ණ කියන එක අදහස් කරන්නේ හැම පැහැ එහෙම නෙමෙයි. ඒ කියන්නේ ශරීරයේ පැවැත්ම. හරි, ඊළඟට සුඛ. එතන සුඛය කියන එක අදහස් කරන්නේ මොකක්ද? සැපය. එතකොට මොන සැපයද උතන ගන්නෙ? කම් සැපද? ඈ? එතකොට ආයෙතන දෙනෝ එකක් නිරෝගී සැපය. ඊළඟට අර කියන්නේ සුඛය කියලා කියන්නේ මොකද්ද? ප්‍රීතියයි සුඛයයි කියලා දෙකක් තියෙනවා. භාවනා කරගෙන යද්දි ප්‍රීතිය ඇති වෙන වෙලාවක් තියෙනවා, ඊට පස්සේ සුඛය ඇති වෙන වෙලාවක් තියෙනවා. සුඛය කියලා කියන්නේ පින්වතුනි සැහැල්ලුව. ඒ කියන්නේ සැහැල්ලුවමත් නෙමෙයි, සැහැල්ලුවට આવද එක පස්සද්දී වෙනවා. ඔව්, ශරීරයට දැනෙන මහා වූ සුවයක්. දැන් ප්‍රීතිය කියලා කියන්නේ මානසිකට දැනෙන සුවයක්. සුඛයට එනකොට ඒක මුළු ශරීරයටම දැනෙන්න පටන් ගන්න දෙයක්. පංච නීවරණයට පස්සලා එතකොට ඒක යන්නේ සමාධිය පැත්තෙන්. ඒ කියන්නේ ප්‍රථම ඥානය ගත්තොත් සවිතක්කං සවිචාරං විවේචකං ප්‍රීතිසුඛං. ප්‍රථම ඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට ඒකට ආවට පස්සේ ප්‍රීතිසුඛ. ප්‍රීතිය කියන එක ඇති වුණා, ඊළඟට සුඛය ඇති වෙනවා. එතකොට ප්‍රීතිය කියන එක ඇති වෙන්නේ හිතට. ඔය හිතට ප්‍රීතිය ඇති වෙලා ඒ ප්‍රීතිය උඩදුවප දැන් ඒක දැනෙන්න ගන්නවා මුළු ශරීරයේ අස්සක් මුල්ලක් නැර. ඒක කොහොමද දැනෙන්නේ කියලා කිව්වොත් බුදුහාමුදුරුවෝ කියනවා අර සඳුන් ගල ගාලා සඳුන් මොනවහරි ගල ගන්නකොට වතුර දාන්නේ ගල ගන්න. අර හදන්නේ මිරිස් බෝලයක් අම්මල. මිරිස් ගල ගාලා හදන්නේ මිරිස් බෝලයක්. එතකොට මේ මිරිස් බෝලේ අස්සක් මුල්ලක් නැර වතුර තියෙනව නේද? බුදුහාමුදුරු කියනවා අන්න ඒ වගේ. මුළු ශරීරයේ අස්සක් මුල්ලක් නැර මේ සුවය දැනෙන්න පටන් ගන්නවා. ඕන් ඔය කියන සුවය තමයි අතනින් ලැබෙන්නේ. ඒ මොකද්ද? ඒ සුඛය ඒක නිවනට අදාළ වෙච්ච දෙයක්. දොමේ අපි මේ විඳින කම්සුවේනේ. ඒතර අපිට කම්සුවක් ප්‍රාර්ථනා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒතර මොකද වෙන්නේ? අර කරපු පින සම්පූර්ණයෙන්ම අඩාලය වෙනවා. නමුත් අර දෙයත් ලැබෙන්න පුළුවන්. මේ ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරන්නේ. නේද? මල් පූජා කරලා ඉවර වෙලා ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරනවා. දැන් උත්පලවන්න රහත් වෙන්නේ එහෙම ප්‍රාර්ථනා කරන ලස්සන රූපයක් හදාගෙන ඉපදු. වටින්නේ නැහැ. වැඩක් නැහැනේ රූපයක් ඒක නගින්න. තමන් අවබෝධයෙන් නම් දන් දෙන්නේ. ඒක තේරුම් ගන්න නැහැ. ඔය රූපයක් හදාගෙන වක් කරන්නේ. අන්නේ අදහතර තමන් එනවා. එතකොට බල. කියන්නේ තමන්ගේ ශරීර ශක්තිය. පවත්වාගෙන යන මානසික ශක්තියින් පවත්වාගෙන යන. මොකටද? නිවන් අවබෝධ කරගන්න. වෙන කිසි දෙයක් නැහැ. එතකොට ඔබ දන් දීලා ආයුවන්ව සුඛම් බලන් කියන එක ප්‍රාර්ථනා කළොත් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඒක නිවනට හරවගෙන ප්‍රාර්ථනා කරන්න. මට මෙන්න මේ හතර ඕනේ වෙන්නේ. මෙන්න මේ උතුම් වූ නිවන දකින්න. ඒ නිවන සඳහා මට මෙන්න මේ හතර ඕනේ. නැත්තම් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ඔය පංච කාම ආසාවන්ගේ පෙලිපෙලි ඉන්නවට වඩා හොඳයි. යගුල් වලින් යනගෙන මැරියල්ලා කියලා. ඇස්පිනෝනවට වඩා හොඳයි රත් වෙච්ච යකඩ වලින් ඇස් දෙකට ඇනගන්න කියලා. ඇයි ඒ? ඒකටත් වඩා දුකකටපත් වෙන්න සිද්ධ වෙන්නේ. ඔතන පිනෝ බිනෝ ඉන්න ගියහම. ඊළඟට ආයි එතන දුස්සීලව අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා
එක දවසක් එක මොහොතක් සිල්වත් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක උතුම් කියලා උන්වහන්සේ දේශනා කළා. එහෙනම් ඔන්න ඔය ටික ගත්තාම පස්සේ බලන්න අර වේදයට අද එකතු වෙලා තියෙන ඔන්න ඔය හතර. මේ තථාගතයන් වහන්සේ ඇත්ත වශයෙන් දේශනා කරපු ඔය හතරේ අතර වෙනස. බලන්න දැන් ඔබට තේරෙනවා ඉතින් ධර්මයේ කොච්චර යටපත් වෙලාද කියලා. අන්තිමට අපිට ඉතුරු වෙන්නේ පොත්ත විතරයි. සාරය නැති වෙලා පොත්ත විතරක් ඉතුරුයි. ඉතින් ඔය පොත්ත ඉතුරු වෙන්නේ ඉස්සෙල්ලා සාරය තියෙන වෙලාවෙ ගොඩ යන උත්සාහ කරන්න. පස්සේ ඔබට මිිතේ අපරාධය කියලා. එතකොට ඔබ පරක් වෙටි. ඒ ප්‍රශ්නය තියෙනවා අන්තිපත් වයි සුරාමේරේකේ අර ඒක අර කිව්වේ ආයතන පහ පිනවන එකනේ. ඒක වැඩිපුර පිනවන එකද ඒක සිල්පදේ කැදෙන්නේ නැත්නම් නෑ. ඒ එහෙමයි. ඒ ඒ ඒ ඔන්න ඔතනදී අපි මෙන්න මේක ගන්න. බුදුහාමුදුරුවෝ කියනවා යම් සමාදානං සංවතං යම් සමාදානයක් ඇද්ද ඒක වතක් සංවරත්තේන සීලං යම් කිසි කෙනෙක් සංවරත්වයට ආවනම් අන්න එතන සීලය තියෙනවා ඒ කියන්නේ සීලය කියන එක සමාදාන් වෙන්න බෑ යම් සමාදානං සංවතං යම් සමාදානයක් ඇද්ද ඒක වතක් එතකොට ඒකයි මොකද ඔක පංච සීලය නෙමෙයි ඔක මොකද්ද පංච වත මේ ඊට අමතක ඒ කියන්නේ දැන් ඉංග්‍රීසියෙන් කියනවා ෆයිව් සෙන්සර්ස් කියලා ඒක ඉයරින් කියනවා ඒත් අමතකව තවත් කියනවා නේද මයින්ඩ් ඒක ඒ සෙන්සර්ස් එක අමතකව මේ මයින්ඩ් කියන්නේ ඔය කියන පහටම මයින්ඩ් එක ඇතුල් වෙනවා. ඔය පහම ක්‍රියාත්මක වෙන්නේ මයින්ඩ් එකත් එක්ක. අපි එතනට මේ මේකට උත්තරයක් දීලා. හරි? එතකොට දැන් බලන්න අර කියන පංච සුරාවයි පංච මේවේ. හරි? එතන ඔන්න දැන් අපි කියනවා නම් සික්ඛාපදං සමාදියාමි. එතන ඒක මොකද කියන්නේ? සික්ඛාපදේ සමාදං වෙමි. එතන මොකද්ද තියෙන්නේ? එතකොට එනං එතන තියෙන්නේ මොකද්ද? සීලයක් නෙමෙයි එතන තියෙන්නේ වතක්. ඇයි අපි සමාදං වෙනවා ඒ වත? මම උදාහරණයක් කියන්නම්. වැද්දෙක් ඉන්නවා. නම් මෙයා කියලා ඇති මේක ඇතර ඇති වෙන්න. වැද්දෙක් ඉන්නවා. මේ වැද්දා සිල් ගන්න. දැන් වැද්දාගේ රස්සාව මොකද්ද? සත්තු මාර්ගය. වැද්දා සිල් ගන්නවා. දවසක් එයා සිල් අරගෙන මේ පන්සල වත්ත ඇවිදගෙන යනකොට දකිනවා මුවෙක් වැල්ලා ඉන්නවා වලකට. දැන් මෙයා විදිද? නෑ. ඇයි? එයා සිල් අරන් ඉන්නේ. සිල් කියන්නේ වතක් සමාදන් වෙලා ඉන්නේ. මොකද්ද? පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් මරන්නේ. එයා පහුව දාන සිල් පවාරණ වෙන ආයියා යනවා පන්සල වත්ත උඩේ. ආයිත් දකින්න අර මුවා දැන් මොනව කරයිද දැන් මරයි ඇයි එයාට තියෙන සීලයක් නෙමෙයි එයා වතක් සමාදන් වෙලා හිටියේ සෝතාපන්න වෙච්ච පුද්ගලෙ සිල් අරගෙන ඉඳලා යනවා එතනින් දකින්න අර සතා එයා හිතන්නේ මොකද්ද මේ අනිච්ච දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ මේ අසාර වෙච්ච ලෝකේ මේ සතාව මරලා මට ඇති ඵලය මොකක්ද මට මාවවත් මගේ වසඟේ පවත්වන්න බැරි නම් මේ සතාව මරලා මට ඇති ඵලය මොකද්ද? අන්න එයා ගියා. පහුව දත් එයා එනෝ එතනට. එතන එයා සිල් අරන්නේ නැහැද? නමුත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ එතනට එනවා. ළඟිනවා. ආයියාට මොකද්ද හිතෙන්නේ? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ මටවත් මගේ වසඟේ පවතින්න බැරි නම් මගේ ශරීරයත් දුකටපත් වෙනවා නම් මගේ ශරීරයත් අසාරයි නම් මේ ශරීරයක් විනාශ කරලා මේ ජීවිතයක් විනාශ කරලා මට ඇති ඵලය මොකද්ද? එනම් බලන්න ස්ථිර සාරෝ සීලයක් නේද පවතින්නේ. එනම් ඔය සීලය කියන එක පවතින්නේ පිංගතුනි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් ගා. ඒක ස්ථිරයි කැදෙන්නේ. අචින්තයි අකල්මාසයි. අචින්තයි අසබලයි අකල්මාසයි. කවදාකවත් කැදෙන්නේ නැහැ කවදාකවත් බිඳෙන්නේ නැහැ ඒ සීලය. ඒකට තමයි සීලය කියලා කියන්නේ. ඔබ සමාදන් වෙන්නේ වතක්. මේතු ඔබ සමාදන් වෙනවා ඒක. ඔබ ඒක සමාදන් වෙනවා. අවබෝධකින් නෙමෙයි සමාදන් වෙනවා. අපි එතනට එනවා ඕක තමයි මුල
ඕක හැමෝම කරනවා. දැන් ක්‍රිස්තියානියාගෙන සමහරට දසපන්නත ආදි වශයෙන් මේ දේවල් පනවල තියෙන මිනිසුන් රකගන්න. එතන ඒ විදිහට මේ මිනිසුන් රැකෙනවා ඒවැ. එතන මෙතනත් පංච වතෙන් මිනිසුන් රැකෙනවා. නමුත් ඔය පංච වත සීලකට පෙරලලා එනකොට ඒ ඒ එදා සෝතාපන්න ආර ශ්‍රාවකයෙක්. එතකොට සෝතාපන්න ආර ශ්‍රාවකයා ගාව තමයි නොකඩෙන නොබිදෙන සීලයක් තියෙන්නේ. ඒ කියන්නේ අපි පන් සීල් කියලා වඳින එකේ මෙලසක් තියෙනවනේ. පන් පංච වත එහෙමයි එන්නවනේ. පංච වත. නමුත් ඕවා දන්නේ නැහැ. ඕවා කිව්වොත් එහෙම හිතයි පිස්සු කියලා. නමුත් ඇත්ත තත්ත්වය ඒකයි. මම හදලා කියන ඒවා නෙමෙයි. ඕ හොඳටම තේරෙනවා නෙමෙයි තථාගතයන් වහන්සේගේ ධර්මය. මම මේ කියන ඒවා ඔබට රාගය ඇති වෙනවද? ද්වේෂය ඇති වෙනවද? මෝහය ඇති වෙනවද? නැහැ. ඔබට රාගේෂය වෙනවා, ද්වේෂේෂය වෙනවා, මෝහේෂය වෙනවා. එහෙනම් මේ තථාගතයන් වහන්සේගේ ධර්මය. ඕ තථාගතයන් වහන්සේ නම දේශනා කරන ධර්මය මම වගේ මේ පුංචිෙකුට දේශනා කරන්න බෑ පිංගුදුනි හදලා. එහෙම කරන්න පුළුවන් තථාගතවරු කියලා විශේෂ කට්‍යක් ඉන්න අවස්ථාවක් නැහැ නේද? නේද? එතන උන්වහන්සේලා දේශනා කරන ධර්මයේ දෙවි කෙනෙකුට මාරයෙකුට දේශනා කරන්න බැරි නම් බ්‍රාහ්මණයෙකුට දේශනා කරන්න බැරි නම් අපි කොහොමද දේශනා කරන්නේ? ඒකයි කියන්නේ මේ ධර්මයේ හරියාකාරව අවබෝධ කරගන්න ධර්මයේ ධර්මයේ විදිහට දකින්න මුඛ්‍ය වූ පරමාර්ථයේ නිවනේ හිත පිහිටව ගන්න ඒකමයි කරන්න ඕනේ. ඒකමයි කරන්න ඕනේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඒකම හිතේ තියාගන්න. ඒකම පිහිටව ගන්න. ඕනම එකක් එතනට දාලා බලන්න. නිවන යන අරමුණෙන් බඳාන. එතකොට හැම ධර්මයක්ම අවබෝධ කරගත්තායි. කවුරු මොනවා කිව්වත් කවුරු මොන විදිහට කතා කළත් ඔබ බලන්න ඒ කියන දේ කොහොමද නිවනට හරියන්නේ කියලා. ඔබ ආරත්‍යයටපත් වෙනවා නම් ඒකයි කලේ. එතකොට ඔබට ওই ධර්ම සමාධි බේම ලැබි. ධර්ම සමාධියටපත් වුණාට පස්සේ ඔබට කතා කරන්න පුළුවන් ඒක ආත්ම ගානක් වුණා. වචන පැටලිල්ලක් නැහැ. වචන එනවා කතා කරද්දී හිත හිත කතා කරන් දෙයක් නැහැ. ඔබ ආන ප්‍රශ්නේ උත්තරේ ඔබතුලින් ගත්තයි. ඒක ධර්ම සමාධියක්. සමාධිය කියන සම්බන්ධින් නෙමෙයි අද්දක පියාගෙන භාවනා කරන්න අවශ්‍ය නැහැ. අවබෝධය තුළ ලැබෙන සමාධියන් තියෙනවා. අහන්න ප්‍රශ්න. ඔබ මේ වෙලාවේ මේ ලොකු chance එකක් කරගන්න තමන්ගේ ජීවිතය එක පැත්තකට පෙරලගන්න. එතනින් එහාට මේ පෙරලගත්ත පැත්ත පෙරලගෙන යන්න. ඔබ අනිත් පැත්තට පෙරලගත්තොත් ආයෙත් මේ කතා කරන මම යම් ධර්ම මාර්ගයක යන කෙනෙක්. මම හැමදෙස්සෙම මම ආශ්‍රය කරන හැම කෙනාටම කියන්නේ. අර කවුද කියන සින්දුව තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. එච්චරයි. ඔබට ඉන්න පුළුවන් දරුවෝ, ඔබට ඉන්න පුළුවන් බිරිඳ, හරි පණවගේ ආදරේ ඔක්කොම හරි, අම්මා ඉන්න පුළුවන්, තාත්තා ඉන්න පුළුවන්, අක්කා අයියා, ඔක්කොම වට කරගෙන ඔබ ඉන්නවා. නමුත් ඔබ අවතක් කරන්න එපා. ඔබ ඉපදුනේ තනින්, ඔබ මැරෙන්නේ තනින්. ඔබ කරගත්ත කුසල කර්ම පරිදන් දෙන්නේ ඔබට තනින්. ඔබ කරගත්ත පාප කර්ම ඔබට පරිදන් දෙන්නේ තනින්. ඒක නිසා ඔබ ඔබගේ ගමන සූදානම් කරගන්න. ඔබ ගැන හිතාගන්න. දරුවන්ට කරන ගමන් ඔබ ගැනත් බලාගන්න. ඔබ කොච්චර මොනවා කළත් හදිස්සියේ හුටස් ගැවොත් එහෙම ඔබට යන තැන ඔබට හිතාගන්න බැරි වෙනවා. තංගදෙන අපි දන්නේ නැහැ. කොයි මොහොතේ කොයි වෙලාවෙ අපිට උරුම වෙයිද කියලා. මේ කතා කරන මට මේ වෙලාවේ ඔළුවේ නහරයක් පිපුරුවොත් මම මෙතනම මැරලා වැටේ. කොහෙද ගැරන්ටියක් දෙන්නේ? ඔබ කොහොමද තරුණකම ගැන උදම් මන්නේ? ඔබ දැකලා නැද්ද වේලිච්ච කරවිච්ච පොල් ගහේ ඉතුරු වෙද්දි ඇටි වැටෙනව? මිදුරතු ගහති. ඕනේ තරම් වැටලා තියෙන්නේ. නේද? ඔබගේ ගම්මාන වල ඔබ දැකලා නැද්ද මේ පුංචි දරුවගේ ඉඳලා එක එක වයස් මට්ටමේ මිනිස් ළමයි මැරෙනව? මිනිස්සු මැරෙනව. ඔබ කොහොමද ඔබගේ ජීවිතය ගැන බුදම්මනන්නේ? ඔබට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න විතරයි. අනේ මගේ ජීවිතේ පවතිවා කියලා. ඒ හැරෙන්න ඔබට කරන්න දෙයක් නැහැ. ඒක නිසා වහ මේක අවබෝධ කරගන්න. එක තප්පරයක් මිස් කරන්න එපා. ඒ තප්පරෙන් ඔබ මලොත් ඔබ පරාදයි. ඔබට මේවා හිතෙන්නේ නැහැ. මේ ඇහෙන වෙලාවේ හිතාගන්න. හෙට උදේ වෙනකොට මේවා සෝඩා බෝතල් වගේ තමයි. මේ ඔක්කොම බ්ලුස් ගාලේ යයි. ආයි එන්න. හරි ධර්මයේ ශ්‍රවණය කරන්න. බබා ධර්මයේ ශ්‍රවණය කළ වැඩක් නැහැ. හරි ධර්මයේ ශ්‍රවණය කරන්න හරි තැනට පහර ගන්න. හරි තැනට ඔබ පහර ගහුවොත් ඔබ හරි විදියට ඔබට හරි තැන ලබා ගන්න පුළුවන්. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ